ආයුබෝවන් සුබ දවසක් අද සඳුද දවසේ විඳින දවස ආරම්භ කරන්න සූදානම් වෙනවා. උදෑසන කාලේ සාමාන්‍යයෙන් මේ පුරුදු මූණ නෙවෙයි තියෙන්නේ, මීට වඩා වෙනස් තවත් පුරුදු මූණක්. ඒ තමයි අපේ මාධවි. අද මාධවි නෑ, මම තමයි ඉන්නේ. හරි. අද දවසේ අපි උදෑසන කාලේ ආරම්භ කරනකොට ඔබ දන්නවා සඳුදා දවසේ උදෑසනින්ම කතා කරන්නේ උගක් වෙලාවට පුංචි දරුවන් පිළිබඳව. පුංචි දරුවන් පිළිබඳව කතා කරද්දී මෙන්න මේ දේ කියන්නත් ඕනේ. විශේෂයෙන්ම පුංචි දරුවෙක් කියන්නේ මේ ලෝකයට ඉපදෙනකොට ඔහුට යම්කිසි අත්දැකීමක් සහ අදහසක් නෑ මේ ලෝකයේ පිළිබඳව. එතකොට ඔහු ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන විට තමා දරුවා වැඩිහිටියා බවට පත්වනකොට, තරුණයා වැඩිහිටියා විදිහට ගමන යනකොට තමා ඔහු ලබන අත්දැකීම් සහ ඔහු වටා ඒකරාශී වන ඒ පිරිසත් එක්ක ගනුදුනු කරද්දී ඔහු සමාජය ගැන ඉගෙන ගන්න, ලෝකයේ පිළිබඳව ඉගෙන ගන්න, ගනුදුනු කරන්න පටන් ගන්න. එතකොට මේ අර උපතේදී කිසිම හයක් හතරක් නොතේරෙන දරුවෙක් විදිහට ඉපදිලා කාලයක් එක්ක සමාජයට යනකොට, සමාජය තුළ ගැවසෙනකොට තමයි මේ සියලු අත්දැකීම් ලබන්නේ කියන කාරණාවත් එක්ක දෙමාපියන් විදිහට ඔබේ විශාල වගකීමක් තියෙනවා මේ දරුවන් යහමගට ගන්නට. මොකද හේතුව වර්තමානයේ අපි දකිනවා උඟක් වෙලාවට උගදෙනෙක් චෝදනා කරනවා අපේ වැඩිහිටි උදවිය දැන් කාලේ හැදෙන දරුවන් බොහොම සංකර විදිහට හැදෙන්නේ. මේ දරුවෝ කිසිම මේ අර අපේකම ගරු කරන්නේ නැති, ඒ වගේම යහපත් ගතිගුණයන් වලින් තොර වෙච්ච පිරිසක් බවට පත් වෙගෙන එනවායි කියන මේ චෝදනාව. ඒක අතකින් බලනකොට මේකේ යම්කිසි ඇත්තකුත් තියෙනවා. මොකද හේතුව සමාජ දිහා හැරිලා බලද්දී එදා හිටපු පිරිස නෙවෙයි අද ඉන්නේ කියන එක අපට බොහොම හොඳින් ඒගේ හැසිරීම් වලින් දකින්න හැකියාවක් ලැබෙනවා. කොහොම වුණත් අපි අපේකම කියන එක බොහොම වැදගත් වූ වටිනා සංස්කෘතියක් අපට දායාද වෙලා තියෙන රටක් විදිහට, මේ රටේ ජීවත් වෙන පුරවැසියන් විදිහට මෙහි තිබෙන වටිනාකම අවබෝධ කරගෙන මනුස්සකම විශේෂයෙන් බෞද්ධාගම මූලික කරගෙන මනුෂ්‍යයන් විදිහට යන්නට පුළුවන් හොඳ ගමනක් යන්න උත්සාහ කරන ඕනේ. ඒ සඳහා දරුවන් කුඩා කල සිටම හුරු කිරීමේ වගකීම තිබෙන්නේ දෙමාපියන් විදිහට ඔබට. ඉතින් මේ පිළිබඳව ටිකක් මතක් කරමු. මොකද හේතුව අපේ රටේ තිබෙන මේ සભ્યත්වයේ කියන කාරණාව වෙනත් රටවල දේවල් සමග සම්බන්ධ කරගෙන කරන්න ගියාම පොඩි පැටලවිල්ලක් තියෙනවා. මොකද හේතුව අපි බෞද්ධයන් විදිහට බොහොම වැදගත් වූ පරිසරයක් තුළ ජීවත් වුණේ එදා සිට අදවනකම්. ඉතින් ඒ නිසා මේ කියන කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියන ආරාධනය කරන අතරේ අපි සූදානම් වෙනවා ආරම්භ කරන්න අම්මයි මමයි විශේෂාංගය. අම්මයි මමයි විශේෂාංගය ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ ඔබට ඇති. විශේෂයෙන්ම පුංචි දරුවෙක්, එහෙම නැත්නම් කුස තුලට දරුවෙක් ආවට පස්සේ, කුස පිළිසිඳ ගත්තට පස්සේ, කුස පිළිසිඳ ගත්තා පටන් දරුවාගේ වර්ධනය පිළිබඳව කොයි විදිහටද අවධානය යොමු කරන්න ඕනේ සහ ඒ තිබෙන කරුණු කාරණා පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ සඳහා ආරාධනා කරා ප්‍රසව හා නාරිවේදී පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ වෛද්‍යතුමන්ට ආයුබෝවන් ඔබතුමන්ට සුබදාසනා. හරි, මේ පිළිබඳව කතා කරන්න කලින් ඔබට අපි දුරකථන අංකය මතක් කරනවා. යම්කිසි විදිහකට ගැටලුවක් තියෙනවා නම් අපි මේ කතා කරන මාතෘකාවට අදාළව අප ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. දුරකථන අංකය මතක් කරන්නම් 2444555, එහෙම නැත්නම් 2444556. ඔය කියන දුරකථන අංක දෙක තමයි ඔබට ඉඩකඩ විවර කරන්නේ අපි මේ දුරකථන අංක දෙක හරහා. ඉතින් මේ කතා කරන මාතෘකාවට අදාළව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබව සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මතක කිරීමත් කරනවා. වදිතුමනි, අපි මුලින්ම ආරම්භ කරමු කතා බහේදී. කුසට දරුවෙකු ආවට පස්සේ, කුස පිළිසිඳ ගත්තට පස්සේ මේ දරුවාගේ වර්ධනයේ සිදුවෙන්නේ කොයි විදිහටද? වර්ධනයේ සිදුවීම පිළිබඳව අම්මා කෙනෙක් විදිහට, කුස තුළ දරුවා පිළිබඳව සැලකිලිමත් වන අම්මා කෙනෙක් විදිහට, වෛද්‍යවරුන් විදිහට කොයි විදිහටද මේ කාරණා පිළිබඳව සැලකිලි දක්වන්නේ? ඔව්, අපි දන්නවා අපි පසුගිය කාලේ පෙන්නවා දරුවෙක් පිළිසිඳ ගන්න කොහොමද. ඩිම්බයක් පිට වෙලා ශුක්‍රාණුවක් ඇවිල්ලා එකතු වෙලා ගර්භාෂය තුළ තැන්පත් කරලා වෙලා වැඩෙන ආකාරය අපි දැක්කා. එතකොට ඉන් පසු දැන් මුල් කාලයේදී දරුවාගේ වර්ධනය, දරුවා හැදෙන හැටි සති 12 වෙනකම් බලන්න තියෙන එකම ආකාරය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් විතරයි. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් දරුවා අපිට බලන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ අද ඔබ සායනයට යනකොට ඔබගේ උදරය පරීක්ෂා කරලා හෝ වෙනත් ආකාරයට වෛද්‍යවරයා ඔබගේ දරුවාගේ වර්ධනය නිසි ආකාරය සිදුවෙනවා කියලා ඔබට දැනගන්න හැකිවන්නේ කෙසේද කියලා. දැන් පළවෙනියටම කිය යුතු දෙයක් තමයි දැන් ඉපදුනාට පසු දරුවෙක්ගේ වර්ධනය බලන්න උපත සිදු වූ දවස දැනගන්න. එසේනම් කුස තුළ දරුවා පිළිසිඳගත් දවස හරි වයස දැන ගැනීම වැදගත්. ඉදිරි කාලයේදී දරුවාගේ වර්ධනය බැලීම ඒක තමයි වැදගත්. ඒක තමයි මම නිතරම කියන්නේ ඕනෑම කාන්තාවක් මේ ලෝකේ
ගර්භණී භාවයට පත්වන සති 10යි 14 අතර හොඳම සති 12 ආසන්නයේදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුමයි දින හරියට දැන ගැනීම. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණේ දින දැනගන්නේ කොහොමද? මේකට ඩේටින් ස්කෑන් පරීක්ෂණය කියලා මම නිතරම කියන හැම විටම මම වැඩසටහනකට ආවොත් මේක මතක් කරනවා. මොකද මේක තමයි ගර්භණිභාවයේ අඩිතාලම වගේ ඔබ බබාගේ වර්ධනය බැලීම සඳහා. ඉතින් ඉදිරියේදී වර්ධනය බැලීමට සති 12ෙහිදී හරියට සති 12යි කියලා අපි දැනගත යුතුයි. මොකද මේ මුල් කාලයේදී දරුවාගේ වර්ධනය අඩු වැඩි වීමක් සිදුවන්නේ නැහැ. දැන් සති 12ෙහිදී කාන්තාවක් ඇවිල්ලා අපි දරුවාගේ දිග මැනලා බලලා මිලිමීටර් 40යි නම් මිලිමීටර් 40 කියන්නේ සති 11ක විතර දරුවේ. ඒ සති 12 කාලයේ තුලදී මිලිමීටර් 40යි නම් සති 12 කාලලේ සති 11 වෙලා වර්ධනේ අඩු වෙලා නෙවෙයි දින වැරදි. ඒකෙන් මුල් කාලයේදී දින බැලීමට කරන දින හරිදි කියලා බලන ස්කෑන් පරීක්ෂණය තමයි කරන්නේ. එතකොට මුල් කාලයේදී කරලා අපි නියත වශයෙන් මේ සති 12ෙහිදී සති 12යි දරුවා බිහිවන දිනේ අන්තිමට ඔසප්පුව දිනේ සිට සති 40යි නැත්නම් දින 280ක් දාලා හරියටම දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණ දින දැනගෙන තිබිය යුතුමයි. ඉතින් මේ පසු කාලීනව කරනවා නම් දරුවන්ගේ නොයෙකුත් හේතුමත් වර්ධනයේ විවිධත්වයක් තියෙනවා පසු කාලීනව. දැන් උදාහරණයක් ලෙස දරුවා බිහි වෙනකොට කිලෝග්‍රෑම් 2යි ගානක් වෙන්නත් පුළුවන්, කිලෝ 4ක් වෙන්නත් පුළුවන්. ඉතින් ලොකු වර්ධනයේ විවිධත්වයක් තියෙනවා. ඉතින් පසු කාලීනව දරුවාගේ මිනුම් වලින් මෙෂර්මන්ට්ස්, ඒ කියන්නේ හිස වටේ පරිදි මේ වගේ දරුවාගේ මිනුම් වලින් අපිට වයස කියන්න බෑ. ඉතින් මුල් කාලයේදී සති 12 ස්කෑන් පරීක්ෂණයක් කරලා දින නිර්ණය කරලා තියෙන්න ඕනි. අපි කතා කරනවා නම් දරුවාගේ වර්ධනය බලන්නේ කොහොමද කියලා. එතකොට ඔබ සායනයට යනකොට අපි දන්නවා ඕනෑම කාන්තාවක් ගර්භණීභාවයට පත් වුණාම දැනගත් විගස සති අන්තිමට ඔසප්පුව දිනේ සිට සති 5 6 7 මේ කාලයේදී සායනයට යනවා. එතකොට සායනයෙන් යොමු කරනවා වෛද්‍යවරයෙක් විවරයක් වෙත අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරලා දින හරිද කියලා බලන්න. එතකොට දින හරියට දැනගත්තට පසු ඔබ සායනයට දැන් ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන්නේ සති 4කට වරක් ඔබ ආසන්න වශයෙන් මාසයකට වරක් ගර්භණීභාවයේ හැම විටම සති වලින් කියන්න ඕනේ සති 4කට සැරයක් ඔබ සායනයට යනවා. දැන් සති 8ේදී ගිය සති 12 ස්කෑන් පරීක්ෂණය කරාට පසුව සති 16න් පමණ සායනයට යනවා. එතකොට ඔබ සායනයට ඔබ විශේෂඥ වෛද්‍යවරයා හම්බ වෙන යනකොට බොහෝ දුරට කරන්නේ ගර්භාෂයේ උස උදරය පරීක්ෂණයකින් බලනවා. ඒකෙන් තමයි වර්ධනය කියන්නේ මුල් කාලයේදී. ඒක කොහොමද කරන්නේ? සමහර වෙලාවට තමාගේ පළපුරුද්ද මත උදරය පරීක්ෂා කරලා හරි සති 16 නම් තියෙන්න ඕනි උදරයේ පහත කොටසේ සිට පෙකණිය ළඟ මේ අතරතුර කියලා වෛද්‍යවරයා බලනවා. හරි දැන් දැනගන්න පුළුවන්. සති 12න් පසුව තමයි උදරය පරීක්ෂා කරලා යන්තම් මේ ගර්භාෂය අපිට දැනගන්න මේ තියෙන මේ අල්ලලා බලන්න පුළුවන් දැනෙන්නේ. ඉතින් සති 12ට පෙර උදරයේ යටම අස්තියට වඩා පහලින් තමයි මේ ගර්භාෂය තියෙන්නේ. නමුත් මුත්‍රාශය ගොඩක් පිරීලා තිනකොට ගර්භාෂය ඉහළට තල්ලු වෙලා කෙනෙකුට හිතන්න පුළුවන් මේ ගර්භාෂය ලොකුයි කියලා. ඉතින් ඇත්තටම ඒ කාලේදී හරියට ගර්භාෂය බලලා හෝ PV අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණයක් කරලා දරුවාගේ වයස කියන්න බෑ. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් නැති කාලෙදී ඒ වගේ තමයි කරේ. නමුත් දැන් කාලෙදී ඔබ සායනයට යනකොට උදරය පරීක්ෂා කරලා බලලා පළපුරුද්දෙන් කියනවා. එහෙම නැත්නම් හොඳම විදිය ඊට වඩා ටේප් පටයකින් බුදිනිය උස කියලා කියන කියන්නේ ගර්භාෂයේ ඉහළම ප්‍රදේශයට තියෙන උස මැනලා සටහන් කරනවා. මේකත් එකම කෙනා කරොත් හැම මාසිකම එහි නිරවද්‍යතාවය හොඳයි එක එක අය කරනවට වඩා. මොකද මේ මනිනකොට වෙනස් වෙන්න පුළුවන්. හරි වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා කරන්න ඕන දැන් කුසට කලල යාවට පස්සේ මේ කලලයේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. එතකොට දැන් මෙහි කලලයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කළ යුතු කාල සීමාවක් තියෙනවද? මෙන්න මේ කාලයේදී තමයි සාමාන්‍යයෙන් අපි කලලයේ පිළිබඳ අවධානය යොමු කළේ. එහි වර්ධනය පිළිබඳ සැලකිලිමත් වෙන ආහාර පාන ආදීන් කොහොමද මේ කාල සීමාව පිළිබඳ කතා කරන්නේ? ඔව්, ඇත්තටම අපි දන්නවා මුල් කාලේ ඉඳලම ආහාර ගැන විශේෂ අවධානයකින් ඉන්න ඕනේ. ඉන්න අදහස් කරන්නේ දෙදිනකොට ආහාර ගැනීම නෙවෙයි. ආහාර දැන් අපි සංස්කෘතියට අනුව ප්‍රධාන වේල් තුනක් විතරයි ගන්නෙ. ඒකත් ලොකු ආහාර වේලක්. ඉතින් දරුවා වැඩෙන්න කියලා දෙදෙනෙකුට කන්න එපා කියලා මම නිතරම කියනවා. සමබර ආහාර වේලක්. ඒ වගේම අතරතුරට කෙටි ආහාරයක් ඉවත් ස්නැක් එකක් ගත යුතුයි දරුවාගේ වර්ධනයට. මේ අදහස් වෙන්නේ දැන් ගර්භණීභාවයට පත්වන කාන්තාව
ආහාරයක් ගත්තට පසු පැය දෙකකින් පසු ඒ ජීර්ණ වෙලා මේ ලේවල සීනි මට්ටම සාමාන්‍ය විදිහට යනවා. එතකොට ඕනෑම කෙනෙකුට ශක්තිය ලැබෙන්නේ ලේවල තියෙන සීනි වලින්. මේ ලේවල තියෙන සීනි මට්ටම ගර්භණිකාන්තාවගේ ඉක්මනට අඩු වෙනවා. මොකද වැඩමහයි පාවිච්චි කරනවා, දරුවත් පාවිච්චි කරනවා, මවත් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි අතරතුරට කෙටි ආහාරයක් ගන්න කියන්නේ දරුවාගේ වර්ධනය සුදුසු ආකාරයට සිදුවන්නේ. ඉතින් පෝෂණය වැදගත් වන්නේ ඒ වගේ. ඉතින් ඒ වගේම සමබර ආහාර වේලක් ගන්න උන් මේ වෙනස් වෙන්න පුළුවන් මුල් සති 12 තුල. මොකද ඔක්කාරයේ වමනේ තියෙන නිසා සති 12න් පසුව ක්‍රමක්‍රමෙන් සුදුසු විදිහට නිරෝගී ආහාර වේලකට පුරුදු විය යුතුයි මම. ඒ වගේම අපි දන්නවා මේ දරුවා තමාට අවශ්‍ය පෝෂණය කෙසේ හෝ වැදෑමහින් ලබා ගන්නවා. දරුව පරපෝෂිතයෙක් වගේ, කියන්නේ තමන්ට අවශ්‍ය හැම දෙයක්ම ලබා ගන්නවා. මවට මේක වැඩි කරලා දෙන්න බෑ. ඒක ඒ වැදෑමහින් යන එක කාටවත් පාලනය කරන්න බෑ. සෝභාධර්මය හදලා තියෙන වැදෑමහ ඒ ආකාරයට. එකම මේ වැඩිපුර සීනි ගියොත් මවට දියවැඩියාව හැදිලා, එතකොට තමයි දරුවාගේ වර්ධනේ වැඩි වෙන එක සුදුසු වර්ධනයක් නෙවෙයි, සුදුසු වර්ධනේ වැඩිවීමක් නෙවෙයි. ඒ වගේම දැන් මුල් කාලේ ඉඳලම දරුවාගේ වර්ධනේ සිදු වෙනවා. මේ වර්ධනයේ ප්‍රවේගය මුල් කාලේ අඩුයි. දැන් උදාහරණයක් ලෙස දැන් මම කියව සති 16 වර්ධනේ බැලුවොත් හැම බබෙකුගේම 16 ප්‍රමාණයේ වර්ධනේ එක ආකාරයට සිදු වෙනවා. ඒ කියන්නේ කිලෝ 4ක් වගේ විශාල වෙන්න ඉන්න බබිකු, කිලෝ 2යි හෝ 1.8ක් වගේ කුඩා වෙන්න ඉන්න බබිකු, දෙන්නගෙම වර්ධනයේ වෙනසක් නැහැ සති 16. මේ වර්ධනයේ වෙනස ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සති 28ට පසු. හරි, අපි මේ පිළිබඳව කතා කරන්න යනවා තවත් දුරටත්. නමුත් ඊට කලින් දුරකථනයට අවස්ථාව දෙන්න ඕනේ. අයබෝන් ඔබට. අයබෝන්. කවුද මේ කතා කරන තැනැත්තිය? මම රාජාංගනෙන් පූජා. රාජාංගනෙන් පූජා. හරි, අපිට කියන්න පූජා, පූජාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා? මේකයි, දැන් ડોක්ටර් කිව්වා සති 12න් ස්කෑන් එක කරන්න ඕනේ කියලා පළවෙනි ස්කෑන් එක. මගේ මේ පළවෙනි බබා මට පළවෙනි ස්කෑන් එක සති 12න් කරන්න බැරි වුණා. නමුත් ඒ හින්දාම මේ මගේ බබාගේ වර්ධනයට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද? නැහැ, ඔය කියන අදහස් කරන්නේ ඇත්තටම සති 12දී හරි දේ මම කියන්නේ දැන් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඕනෑම කාන්තාවක් සති 12දී ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා. ඒ මගින් නිරවද්‍යව දින ගණනක් නිරවද්‍යව දින බලා ගන්න පුළුවන්. කතරම් දුරට ඔසප්පීම හරියට දවස් 28න් 28ට හැදුනත් මේ ඩිම්බේ පිට වෙලා ගර්භණීභාවයට පත් වුණ දවස හොයාගන්න බෑ. එතරම් නිරවද්‍යව හැදුනත් සමහර අයගේ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිතනවා හැම මේ ලෝකේ හැම කාන්තාවක්ම අන්තිම ඔසප්පීම හැදුණු දිනේ සිට සති 2කින් දින 14කින් හරියට ඩිම්බයක් පිට වුණා, එදාම ගර්භණීභාවයට පත් වුණා කියලා අන්තිමට ඔසප්පු දිනේ සිට දින 280ක් දාලා තමයි දින දෙන්නේ. ඉතින් මුල් කාලේ සති 8 9 වුණා ස්කෑන් පරීක්ෂණ කළා, දරුවාගේ දිග හරියට බලලා ඒ අනුසාරයෙන් දින බලනවා. ඒ වගේම අන්තිමට ඔසප්පු දිනේ සිටත් ඒ වගේ දින බලන. දින දෙක ගැලපෙනවා නම් අපි දින වෙනස් කරන්නේ නැහැ. මේ සති 22 දැන් මුල් කාලයේදී ඊටාම නිර්වද්‍යභාවයෙන් කියන්න පුළුවන්. කෙසේ වෙතත් ඇය ස්කෑන් පරීක්ෂණ කරලා තියෙනවා සති 20 21කට වඩා ඒ ආසන්නයේදී කරලා තියෙනවා නම් දින 10ක් ඇතුළත වගේ දැනගන්න පුළුවන්. මේ වර්ධනයේ අඩුවීමට බලපාන්නේ නැහැ. අපිට වර්ධනයේ අඩුවීමක් ඇති වුණොත් මෙය වර්ධනයේ අඩුවීමක්ද දින වැරදීමක්ද කියන එක නිශ්චිත වශයෙන් නිර්ණය කිරීමට උදව් වෙන වෛද්‍යවරයාට. ඒ වගේම දින කීපයක වෙනස, දින 7-8ක වෙනස මුල් කාලයේදී තමයි අඳුරගන්න පුළුවන් ඩිම්බ පිටවීම. ඒ වගේම සති 20 ස්කෑන් පරීක්ෂණයක් කරනවා මේ දින 10ක වෙනසක් වෙන්න පුළුවන්. මම කිව්වා දරුවා ඉපදෙනකොට දරුවාගේ මිනුම් වලින් අපිට කියන්න බෑ ගැබ් කාලය කතරම්ද කියලා. ඉතින් දරුවා බිහි වෙනකොටත් මේක වැදගත්. මොකද හරියටම අපි සති 40දී සති 40 කියලා දැනගන්න පුළුවන්. සති 40දී 41යිද 39යිද කියලා වෙනස දැනගන්න පුළුවන් මුල් කාලයේදී ස්කෑන් පරීක්ෂණයක් කරොත් විතරයි. දැන් ඔබගේ කෙසේ වෙතත් සති 20ට කලින් ස්කෑන් පරීක්ෂණයක් කරන්න තියෙනවා නම් යම් තරමක් දුර නිරවද්‍ය අපි දින දන්නවා. ඉතින් මේ කරේ නැහැ කියලා වර්ධනයට බලපාන්නේ නැහැ, බිය වේ යුතු නැහැ, කළ යුතුයි.
හරි මම හිතනවා පූජාගේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් ලැබෙන්නට ඇති සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මේ පිළිබඳව කතා කරන යද්දී අර දරුවාගේ වර්ධනය පිළිබඳව කතා කරද්දී වෛද්‍යතුමනි අපි ඊළඟට කතා කළ යුතු දෙයක් තමයි මේ දරුවාගේ වර්ධනයට බලපාන සාධකයන් මොනවද කියන එක විශේෂයෙන්ම දෙමාපියන්ගේ පාර්ශවයෙන් අම්මගේ තාත්තගේ පාර්ශවයෙන් මොන විදිහේ බලපෑමක්ද සහ ඒ බලපාන සාධකයන් මොනවද කියන එක දැන් කතා කරද්දී වටිනවා මම හිතන්නේ ඔව් ඇත්තටම දැන් විශේෂයෙන්ම මවගේ සාධක බලපාන්න පුළුවන් මවගේ දැන් විද්‍යාත්මකව පෙන්ලා තියෙනවා මව ගර්භණීභාවයට පත් වෙන්න පෙර තියෙන බර අඩු බර නම් ඒ මවට අඩු බර බබෙක් තමයි ලැබෙන්නේ අඩු බර කියලා කියන්නේ නිරෝගී බබෙක් බර අඩු වෙන්න පුළුවන් කිලෝ 2.2ක නිරෝගී බබෙක් ඉන්න පුළුවන් කිලෝ ඒ වගේම කිලෝ 3ක සමහර වෙලාවට හරියට රුධිරය සැපයුම නැතුව කිලෝ 3යි මාරක් 3හ මාරක් වෙන්න ඉන්න බබෙක් රුධිර සැපයුම නැතුව පොඩි වුණා නම් ඒ බබා කිලෝ 2.8 වුණත් ලේ සැපයුම නැතුව කුඩා වුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් බර බල ඉස්සර කාලේ මේ අල්ට්‍රාසවුන්ඩ් නැති කාලේ අපි දන්නේ කුස තුල වර්ධනයේ කොහොම සිදුවෙනවද වර්ධනයේ ප්‍රවේගය කොහොමද ලේ ගමනේ කරන්නේ කොහොමද පෙකණි වැලෙන්. දැන් අල්ට්‍රාසවුන්ඩ් භාවිතය නිසා අපිට පෙකණි වැල තුල ලේ ගමන් කරන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ වගේම උදරයේ පරිධිය සමාන්තර වැඩෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර කාලයට වඩා දැන් වෙනස් වෛද්‍යවරුන් මේ දකින ආකාරය දැන් දරුවාගේ වර්ධනය සිදුවීම ඒ ආකාරයට බලලා ප්‍රවේගය සමාන්තරව වර්ධනය වෙනවා නම් ඒ නිරෝගී වර්ධනය වෙන දරුවෙක්. අපි දැන් ගත්තොත් එහෙම දෙමාපියන්ගේ ශරීර ප්‍රමාණය සහ විශේෂයෙන් තාත්තාගේ ප්‍රමාණය ගත්තොත් එහෙම ඔව් දැන් පියාගේ වර්ධන පියාගේ ලක්ෂණ බලපාන්නේ නැහැ කුස තුල වර්ධනයට. එය බලපාන්නේ කුස දරුවා බිහි වුණාට පසුව වර්ධනයට. මේ මවගේ ලක්ෂණ තමයි වැඩි බර මවක් නම් සමහර වෙලාවට දරුවා බර වැඩි වන්න පුළුවන්. ඒ වගේම මවගේ නොයෙකුත් රෝගී තත්ත්වයන් බලපාන්න පුළුවන්. මවට දිය වැඩියාව තියෙනවා නම් දරුවා විශාල වෙනවා ඒ තියෙන වෙනස් වීම නිසා. ඒ වගේම අධික රුධිර පීඩනය තියෙනවා නම් ඇත්තටම අධික රුධිර පීඩනය තියෙන අයට වැදෑමහේ ප්‍රාථමික ප්‍රශ්නයක් නිසා තමයි මේ මූලිකම ඇතිවන්නේ. දරුවා කුඩා වෙන්න පුළුවන් විශේෂයෙන්ම සති 20 ගණන් වලදී අධික රුධිර පීඩනය ගර්භණීභාවයට ආවේනික වූ අධික රුධිර පීඩනය ඇති වෙනවා නම් නැවත් වෙනත් රෝගී තත්ත්වයන් මවට තියෙනවා නම් දරුවා කුඩා වෙන්න පුළුවන් විශේෂයෙන් නීරක්තය අධික වශයෙන් තියෙනකොට. නමුත් දරුවා පරපෝෂිතයක් වගේ තමාට අවශ්‍ය හැම දෙයක්ම ලබාගෙන සුදුසු විදිහට වැඩෙන්න තමයි සබහා ධර්මය හදලා තියෙන්නේ. වැදෑමහස ගර්භණීභාවයේදී දරුවාගේ වර්ධනය සුදුසු ආකාරයට සිදු වෙනවා. හරි අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙනවා දුරකථනයට නැවත වතාවක්. ආයිබෝන් ඔබට. ආයිබෝන්. මාතලේ පැත්තර තමයි ඉන්නේ. ඔව් මාතලේ මම ගයත්‍රි කතා කරන්නේ. හරි ගයත්‍රි. ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්නකෝ අපිට. ඩොක්ටර්ගෙන් දැනගන්න ඕනේ. හ්ම්. දෙසැම්බර් මාසේ 20ක් තමයි මගේ ඩේට් තිබ්බේ. අහහ. මොකක්ද ස්කෑන් එකේ ඩේට් එක තිබ්බේ? දෙසැම්බර් 21. ඒ වුණාට මම ඩොක්ටර් හම්බෙන්න හැමපාරම ගියා. මගේ මට කිසි ප්‍රශ්නයක් බබත් හොඳට වර්ධනය වෙලා තිබ්බා. මම 20 ගියා ඩොක්ටර් හම්බෙන්න. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ මෙවැනි මවකට දරුවෙක් නැතිවීම සිදුවන්න පුළුවන් මොන කුමන රටක හිටියද එංගලන්තේ හිටියත් ඇමරිකාවේ හිටියත් සාමාන්‍ය අපේ වගේ රටක සිටියත් වෙන්න පුළුවන්. ඇය කියන ආකාරයට ඇයගේ ස්කෑන් පරීක්ෂණ මුල් කාලයේදී කරලා දින නිශ්චිත වශයෙන් දැනගෙන ඉඳලා තියෙනවා. එතකොට අපි දන්නවා මුල් සති 12 තුලදී 100 දෙනෙක් ගර්භණීභාවයට පත් වුණොත් 20 දෙනෙකුට ගබ්සා වෙනවා. මේ සති 12 පහුනම් 100%ට වඩා අඩු සංඛ්‍යාවකට වෙන්නේ. සති 37ේදී ගත්තොත් මවවරු 3000ක් එක්කෙනෙකුගේ දරුවෙක් කුස තුලදී නැති වෙනවා කිසිම හේතුවක් නැතුව. ඉතින් මේ පරීක්ෂණ මල් දරු උපතක් ඇති වුණාම මේ දරුවාගේ පරීක්ෂණ කරලා බලනකොට බොහෝ දෙනෙකුට මේට හේතුවක් හොයාගන්න බෑ. සමහර අයට දිය වැඩියාව තිබීම නිසා හෝ සමහර වෙලාවට පෙකණිවැල ඇදීම හෝ පෙකණිවැල
බෙල්ල වැටේ කැරකීම නිසා සමහර වෙලාවට පෙකණි වැලි ට්‍රූ නොට්ස් කියලා තියෙනවා ගැටයක් ගැහිලා තියෙන්න පුළුවන් දරුවා මුල් කාලයේදී දරුවාගේ චලනයන් නිසා. ඉතින් මෙවැනි තත්ත්වයන් බොහොම දුර්ලභ දේවල් සුලභ දේවල් නෙවෙයි බොහොම දුර්ලභ දේවල් ඇතිවන්න පුළුවන්. බොහෝ සෙයින් අපිට හේතුවක් හොයාගන්න බෑ. එතකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් බලන්න පුළුවන් පෙකණි වැල කොහොමද තියෙන්නේ කියලා. නමුත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන් පෙකණි වැල බෙල්ල ළඟින් යනවා කියලා කවදාවත් මේ සීස කරලා දරුවා බිහි කරන්න හේතුවක් නෙවෙයි. මොකද දරුවාගේ වර්ධනය සිදුවෙනකොට උපතට ආසන්නව දරුවාගේ කැල්සියම් හොඳට තැන්පත් වෙලා අස්සි හොඳට වැඩිලා තියෙනවා. එතකොට බෙල්ල හරිය බැලුවට පසුව මේ අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ ශබ්ද තරංග වලින් අපි මේ ප්‍රතිබිම්බය ලබා ගන්න. එතකොට බෙල්ල ළඟ මේ ආකාරයට යනවනේ මේ මෙහි වටේට යනවද බෙල්ල ළඟ මේ ආකාරයට යනවද කියලා අපි දන්නේ නැහැ. ඒක බලන්න බෑ. පහත කොටස පේන්නේ නැහැ. එහෙම පෙනුනත් ඒක හේතුවක් කරගන්නේ නැහැ සිසේරියන් ශල්‍යකර්මයක් කරන්න හැමෝගෙම. දැන් ඔබගේ මෙවැනි තත්වයක් ඇතිවීම නිසා සමහර වෙලාවට මානසික තත්වයේද මෙවැනි පෞගිය උන මේ තත්වේ නිසා ඊළඟට සිසේරියන් ශල්‍යකර්මයක් සති 38 දී කරන්න පුළුවන්. නමුත් හැමෝගෙම ඒ වගේ කරන්නේ නැහැ. දැන් මම සාමාන්‍ය දරු ප්‍රසූති දෙලි කරනකොට බොහෝම දරුවන් ඉඳලා තියෙනවා පෙකණි වැල බෙල්ල වටේ ගිහිලා. ඒ වගේම මේ ළඟදී මම සාමාන්‍ය දරු ප්‍රසූතිකේ ට්‍රූ නොට් එකකුත් තිබ්බා. නමුත් සාමාන්‍ය දරු ප්‍රසූතියේදී අපි බබාව බලනවා දිගටම හොඳට. අම්මයි මමයි විශේෂාංගය තුළ අපි කතා කර කර ඉන්නේ කුස තුළට දරුවෙක් ආවට පස්සේ මේ දරුවාගේ වර්ධනය පිළිබඳව. කාලයෙන් කාලයට සති ගණන් කරලා බැලුවාම මේ දරුවා මේ ලෝකයට බිහි වෙනකම්ම ඒ කාලය තුළ කුස තුළ වර්ධනය වෙන්නේ කොයි විදිහ කියන කාරණාව තමයි කතා කරන්නේ. වෛතුමනි, අපි ඊළඟට කතා කළ යුතු දේ තමයි මේ අර ඔබතුමා සඳහන් කළා අම්මට දියවැඩියාව තියෙනවනම් අධික රුධිර පීඩනය තියෙනවනම් සහ මේ වගේ යම්කිසි සංකූලතාවයක් තියෙනවනම් දරුවාට මේක බලපාන්න පුළුවන් කියන කාරණාව. අපි මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ටිකක් වැඩිපුර කතා කරොත් වටිනවා මන්ට. ඔව්, ඇත්තටම දැන් අපි කිව්වා මුලින්ම ඔබ සායනයට යනකොට බොහෝ විට කරන්නේ බුධිනිය උස ගර්භාෂය උස බලලා වෛද්‍යවරයා තීරණය කරන වර්ධනය හොඳයි, සති 16 දී හොඳයි, 20 දී හොඳයි. 28න් පසුව තමයි ප්‍රධාන වශයෙන් වර්ධනය ප්‍රවේගය වැඩි වෙන්නේ. එතකොට බලලා හිතනවා වර්ධනය හොඳයි, වර්ධනය අඩුයිද කියලා. වෛද්‍යවරයාට සැකයක් ඇති වුණොත් වෛද්‍යවරයා යොමු කරන අනිවාර්යයෙන්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීම. මේ මගින් තමයි හරියටම දරුවාගේ වර්ධනය වෙනවද කුඩයිද කියලා බලාගන්න පුළුවන් තියෙන එකම ආකාරය. දැන් සාමාන්‍ය ක්‍රමයට බුධිනිය උස ගර්භාෂය උස බලලා දරුවන් මව්වරු 100 දෙනෙක් ඇව්වොත් දරුවා කුඩයි කියලා 100ට ඇත්තටම 30ක් විතර කුඩා වෙන්නේ. අනිත් අය කුඩා නැහැ, පේන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරවම කරන්නේ තියෙන සම්පත් වලට අනුව ඒ ක්‍රමය නිසා තමයි මේ විදිහට ලෝකේ පුරාම කරන්නේ. ඔබව වෛද්‍යවරයා කිව්වොත් දරුවා කුඩායි වගේ කියලා ස්කෑන් පරීක්ෂණයට යවුවොත් පොඩි අවස්ථාවක් විතරයි දරුවා කුඩා වීමට ඇතිවන්නේ. ඒ වගේම එක ස්කෑන් පරීක්ෂණයකින් කියන්න බෑ මේ දරුවා කුඩා වෙලා තියෙන්නේ ලේ මදි වීම, දරුවාට පෝෂණය මදි වීම නිසාද, එහෙම නැත්නම් සාමාන්‍ය කුඩා දරුවෙක්ද කියලා. එතකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ අපිට වීඩියෝ මාර්ගයෙන් පෙන්වන්න පුළුවන්. මේක බලන්නේ කොහොමද? පළවෙනියටම ඔබ දැන් දකින්නවා හිස වටේ පරිදිය. මේ තියෙන්නේ හිස වටේ පරිදිය මනින ආකාරය. මේ තියෙන්නේ හිස අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍රයෙන් හිස වටේ පරිදිය මේ ආකාරයට ලබාගෙන බලනවා හිසේ මිනුම් හරියට තියෙනවද කියලා. ඊට පසුව අපි බලනවා බඩ වටේ පරිදිය මේ ආකාරයට මේ ඔබ දකින්නේ බඩ වටේ පරිදිය මේ සුදුසු ආකාරයට විශාලනය කරලා බඩ වටේ පරිදිය සුදුසු ඒ සති ගන්නට තියෙනවද කියලා බලනවා. ඒ වගේම ඉන් පසුව අපි බලනවා කලවාස්තිය. මේ තියෙන්නේ කලවාස්තිය පෙනෙන ආකාරය. එතකොට මේ හිස වටේ පරිදිය, බඩ වටේ පරිදිය සහ මේ ආකාරයට කලවාස්තිය මිනුම් ලබා දුන්නම මේ අනුසාරයෙන් මේ පරිගණකයක් බඳු අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය තියෙනවා. මේ අනුසාරයෙන් දරුවාගේ බර නිර්ණය කරන සූත්‍රයක්. ඒ මගින් අපිට දරුවාගේ බර ලබා ගන්න පුළුවන්. එතකොට සති 30කට නම් මේ දරුවාගේ තිබිය යුතු බරක් තියෙනවා සාමාන්‍ය. එතකොට ඒ බර තියෙනවද කියලා බලනවා. ඒ බර තියෙනවනම් ඒ දරුවා ඒ මොහොතේ හොඳට ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, අපි නැවත
බලනවා මේ ආකාරයට දරුවාගේ මේ පේන්නේ පෙකණි වැල මේ හිස පේනවා පෙකණි වැල හරහා යන රිලේ ගමනේ මේ ඊටාම හොඳට ලේ ගමනේ තියෙනවා පෙකණි වැල හරහා එතකොට අපිට කියන්න පුළුවන් මේ දරුවා නිරෝගීව ඉන්නවා කියලා. ඒ වගේම දරුවාවට වතුර මේ ඒකත් ඊටාම වැදගත්. මේ ඔබ දකින්නේ දරුවාවට තියෙන වතුර. මේ දරුවාවට වතුර හොඳට තියෙනවා කියන්නේ දරුවා නිරෝගීව ඉන්නවා. ඉතින් මේ මොහොතේ වෛද්‍යවරයා වෙත යොමු කළොත් වෛද්‍යවරයාවට ස්කෑන් පරීක්ෂණයකට යොමු කළොත් වෛද්‍යවරයා කියනවා දරුවාගේ වර්ධනේ හොඳයි. බර මේ අවස්ථාවේ හොඳයි. වතුර හොඳට තියෙනවා. ලේ ගමනිය හොඳට තියෙනවා. එහෙනම් මේ නිරෝගී බබෙක් ඒ අවස්ථාවේ. එතකොට වෛද්‍යවරයා සැක කරනවා නම් ඉදිරියේදී වර්ධනේ අඩුවක් වෙන්න පුළුවන් කියලා. එතකොට තව සති දෙකකින් හෝ තුනකින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කරලා මේ ආකාරයටම දරුවාගේ හිස වටේ පරිදි බඩ වටේ පරිදි සහ කලවස්තිය දිග බලනවා වර්ධනේ සමාන්තරව වෙනවද කියලා. වර්ධනේ සමාන්තරව වෙනවනම් ඒ දරුවා හොඳ බබෙක්. ඒතර වර්ධනේ අඩුවක් පෙන්නනවා සමාන්තර වැඩෙන්නේ නැතුව අඩුවක් පෙන්නනවා එහෙනම් වැදෑමයි ප්‍රශ්නයක් හෝ ඉක්මන ප්‍රශ්නයක් නිසා වර්ධනේ අඩුවීමක් තියෙනවා. ඇත්තටම ප්‍රධාන වශයෙන්ම වෛද්‍යවර කියන දෙයක් තමයි කුඩා දරුවන් දැන් ඕනෑම මවක් බලන්නේ මගේ දරුවා කුඩාද හොඳ ප්‍රමාණයෙන් ඉන්නවද කියලා. කුඩා දරුවෙක් කියන්නේ නිරෝගී නැති දරුවෙක් කියලා නෙවෙයි. කුඩා දරුවන් වර්ග තුනක් ඉන්නවා. ප්‍රධානම පළවෙනිම වර්ගය තමයි අසාමාන්‍ය කුඩා දරුවන්. මේකට abnormal small baby කියලා කියනවා. ඒ මොකද මේ අයගේ වර්ණ දේහ ජානමය ආබාධයන් නිසා මේ දරුවන් කුඩා වෙනවා. මේ දරුවන් සති 18 20 කාලයේදීම කුඩා වෙනවා. මේ සුලභ නැහැ, ඉතාමත්ම දුර්ලභයි. මේ කාලයේදී කුඩා වෙනවා නම් මේ දරුවගේ මොන හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පළවෙනි වර්ගය. දෙවෙනි අය තමයි බහුලවම අපි දකින්නේ සාමාන්‍ය කුඩා දරුවන්. ඒ කියන්නේ normal small babies. අපි දන්නවා වැඩිහිටියෙක් ගත්තොත් 4 අඩි 4 අඟල් 8 අය ඉන්නවා. අඩි 5 අඟල් 6 ඉන්නවා. බර ගත්තොත් කිලෝ 35 අය කිලෝග්‍රෑම් 35 අය ඉන්නවා. කිලෝග්‍රෑම් 90 අය ඉන්නවා. ලොකු පරාසයක් තියෙනවා. මේ අයගේ ලොකු විවිධත්වයක් තියෙනවා. එතකොට කුස තුල වර්ධනෙත් ඒ වගේ විවිධත්වයක් තියෙනවා. දරුවා බිහි වෙනකොට 3.8 කිලෝග්‍රෑම් 4 වෙන්නත් පුළුවන්. 2.2 වෙන්නත් පුළුවන්. ඒ අයගේ සමාන්තර වර්ධනේ සිදු වෙනවා නම් අවට වතුර හොඳට තියෙනවා නම් ලේ ගමනේ තියෙනවා නම් ඒ සමාන්තරව වර්ධනය වෙනවා නම් ඒ සාමාන්‍ය කුඩා දරුවෙක්. ඒ දෙවෙනි වර්ගය. අනිත් වර්ගය තමයි මේ ඇයි කියනවා starving small babies. ඒ කියන්නේ පෝෂණය මදකමින් දරුවා කුඩා වීම. පෝෂණය කියලා අදහස් කරන්නේ මවගේ පෝෂණය නෙවෙයි වැදෑම හරහා මම කිව්වා ලේ ගමනේ ඉස්සෙල්ලා පෙන්නුව ලේ ගමනේ ප්‍රශ්නයක් නිසා දරුවා කුඩා වෙනවන. මේ වගේ දරුවන් තමයි ඉතාමත්ම පරිස්සමෙන් බලා ගන්න ඕනි කුස තුලදී. ඇයි? ඒ ඇයට හරියට පෝෂණයක් නැතුව යම් මොහොතක වර්ධනේ නැවතිලා කුස තුලදී නැතිවන්න පුළුවන්. ඉතින් මේ අල්ට්‍රාසවුන්ඩ් භාවිතය නිසා මෙවැනි දරුවන් සුදුසු වෙලාවට සුදුසු විදිහට බලලා බිහි කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. නමුත් පෝෂණය අඩු වෙනවා නම් වැදෑමෙහි ප්‍රශ්නයක් නිසා අද වෙනකන් කිසිම බෙහෙතක් හොයාගෙන නැහැ පෝෂණය වැඩි කරන්න. එකම ආකාරයේ මේ දරුවන් බොහොම පරිස්සමින් බලලා වෙලාවට බිහි කරන්න ඕනේ. ඉතින් මේවැනි වර්ධනය අඩු බර දරුවන් වර්ග තුනක් ඉන්නවා. ඉතින් ඔබගේ වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න ඕනේ මේ බබාගේ වර්ධනේ අඩුයි නම් කුමන වර්ගයටද අයත් වන්නේ කියලා. හරි, දුරකථනයෙන් තවත් කෙනෙක් ඉන්නවලු. ආයුබෝවන් ඔබටත්. ආයුබෝවන් සචිත්‍රා. ආයුබෝවන්. ආයුබෝවන් මට ડોක්ටර්ගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔව් අහන්න සචිත්‍රා. ඇත්තටම සති 22යි නියුන් දරුවන් ඉන්නවා කියලා කිව්වේ. හරි විදිහට ඇයි කිව්වා වැදෑමහ දෙකක් තියෙනවා කියන්නේ වතුර බෑග් දෙකක ඉන්න වතුර බෑග් දෙකක ඉන්න වැදෑමහක් දෙකක් තියෙන නියුන් දරුවන්. මේ තමයි නියුන් දරුවන්ගේ හොඳම ආකාරය. නියුන් දරුවන් 100 දෙනෙක් ගත්තොත් 80කට වඩා මේ ආකාරය. එතකොට අනිත් ආකාරයේ දරුවන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ සුදුසු හොඳ ආකාරයේ නියුන් දරුවන්. එතකොට ඇයට තියෙන ප්‍රශ්නේ තමයි උදරේ වේදනාව.
මම තවම හොයනවා මේ උදරේ සුළුසුළු වේදනාවක් නැති ගර්භණී කාන්තාවක් මට හම්බ වෙලා නැහැ තවම. ඒ මොකද බිය විය යුතු නැහැ, මේ ඉතාමත්ම සුලභ දෙයක්. ගර්භාෂය ලොකු වෙනකොට ගර්භාෂය ඇදෙනවා. එතකොට ඕනෑම කාන්තාවකට මෙවැනි උදරේ වේදනාවක් ඇතිවන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය ලොකු වෙනකොට උදරය තුල ගෙඩියක් තියෙනවා වගේ මේ වගේ හැල වෙනවා. ඇවිදිනකොට නිදා ගන්නකොට එතකොට මේ ඇදෙනකොට පොඩි පොඩි වේදනාවක් නැති වෙනවා. ඒට බිය විය යුතු නැහැ. නමුත් මේ වේදනාව එක දිගටම අධික වේදනාවක් තියෙනවනම් වේදනාව සැරින් සැරේනවා, ඒත් සමග රුධිර වහනයක් හෝ මෙවැනි තත්ත්වයක් තියෙනවනම් ඒ සමග උණ තියෙනවනම් මෙවැනි තත්ත්වයක් තියෙනවනම් වෛද්‍යවරයා වෙත යොමු විය යුතුයි. නමුත් ඉඳලා හිටලා මෙවැනි කැක්කුමක් එන එකට ඔබ බිය විය යුතු නැහැ. හරි, අපි තවත් දුරටත් කතා කරන්න හැකියාවක් තිබෙනවා. මොකද හේතුව අපි මේ කතා කරන මාතෘකාව බොහොම සංකීර්ණ මාතෘකාවක්. මොකද හේතුව දරුවාගේ පෝෂණය පිළිබඳව, දරුවාගේ වර්ධනය පිළිබඳව කතා කරද්දී අපිට මේ ලැබිලා තියෙන කාලයත් එක්ක සහ ඊට වඩා දේවල් කතා කරන්න තියෙන. නමුත් අපිට ලැබිලා තියෙන කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා අවසාන මොහොතේ උතුමයන් අහන්නේ අපි සිටියට වැදගත්ම දෙයක්. මේ දරුවාගේ වර්ධනය පිළිබඳව අවධානය යොමු කළ යුතුම තැනක් තියෙනවද දෙමාපියන් විදිහට, මමක් විදිහට? ඇත්තටම ඔබ මේ ගර්භනිභාවයේදී සති 12 ස්කෑන් පරීක්ෂණයක් කරලා නැත්නම් ඊළඟ ගර්භනිභාවයේ, ඒ වගේම ඔබගේ ඥාතියාට, ඔබගේ දුවට, ඔබගේ එහෙලියට මේ සති 12 ස්කෑන් පරීක්ෂණයක් කරලා නැත්නම් මේ ගර්භනිභාවයේදී ඒට යොමු කරලා මේක කියලා දෙන්න ඕනි. මොකද මෙවැනි මේ ස්කෑන් පරීක්ෂණයක් කරලා තියෙනවන විතර අපිට බය නැතුව කියන්න පුළුවන් දරුවාගේ වර්ධනයේ අඩුවක්ද දින වැරදීමක්ද කියලා. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මුල් කාලයේදී කරාට පසුව ඉන්පසුව කරන්න ඕනේ. වෛද්‍යවරයෙක් නිර්දේශ කරොත් වර්ධනයේ ප්‍රශ්නයක් වුණොත් විතරයි, වර්ධනයේ ප්‍රශ්නයක් තියෙනවනේ ඔබගේ වෛද්‍යවරයාගෙන් අහලා බලා ගන්න පුළුවන් සුදුසු ආකාරයට ඉන්නවද, කුමන වර්ගයේ බබෙක්ද ඉන්නේ කියලා. වෛද්‍යතුමනි, අවසාන වශයෙන් අපිට මේ දුරකථනයට ආපු ප්‍රශ්නයක් තියෙනවලු. අපේ නිෂ්පාදකතුමා තමයි කියන්නේ. ඒකදී තනත්ිය සඳහන් කරනවා කියන්නේ දරුවන් දෙදෙනෙකු ඉපදෙන්න කලින්ම මිය ගිහින් තිබෙනවලු. දැන් ඒකේදී අවසාන වශයෙන් අවසන් දරුවා මිය ගිහින් තිබෙන්නේ සති 10ක් වගේ අතුරුත කාලයේදී. දැන් ඊළඟට ඇට තියෙන ප්‍රශ්නේ තියෙනවායි කියන්නේ ඊළඟට දරුවෙකු හදනව නම් කොපමණ කාලයක් ගත යුතුද දරුවා සඳහා? ඔව්, පරිණිතම ඇත්තටම මම කියන දේ පොඩ්ඩක් නිර්වද්‍ය කරන්න ඕනේ. මිය ගියා කියලා කියන වචනය පාවිච්චි කරන්න හොඳ නැහැ. සති 10 ගබ්සා වීමක්, ස්වභාවික ගබ්සා වීමක්. බොහෝ විට කාන්තාවන් මිය නැති වුණා කියලා කියනවා. ඉතින් මම කියන්නේ ඒ මොකද 100 දෙනෙක් ගර්භනිභාවයට පත් වුණොත් 20 දෙනෙකුට මේ ගබ්සා වීම, ස්වභාවික ගබ්සා වීම සිදු වෙනවා. මේ ඉතාමත්ම සුලභ දෙයක්. සමහර වෙලාවට සති 6, බොහෝ දුරට වෙන්නේ සති 6 7 දී. නමුත් දැනගන්නේ සති 10 දී විතරයි. වැඩිලා නැතුව දැනගන්න එක්ක රුධිර වහනයක් සිදු වෙනකොට එක්ක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගේ දැනගත්ත මේ මුල් සති 10 දි වෙන මුල් සති 12 දි වෙන ගබ්සාවීම ඉතාම සුලබයි. මෙවැනි ගබ්සාවීමකින් පසුව ඊළඟ මාසයේ ඔසප්පීම හැදුනට පසුව ඔබට අවශ්‍ය නම් ගර්භනිභාවයක් සැලසුම් කරන්න පුළුවන්. ඒ වගේම සමහර කාන්තාවක් යුවලක් හිතනවා නම් මාසයක් ඉන්න ඕන, මාස දෙකක් ඉන්න ඕන කියලා, ඒ ප්‍රශ්නයක් නැහැ. ඉක්මනින්ම ඕනි නම් මාසෙකින් පසුව පුළුවන්. මොකද විද්‍යාත්මකව පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මාසයකින් ගර්භනිභාවයට පත් වුණත්, මාස 3කින් ගර්භනිභාවයට පත් වුණත්, අවුරුද්දකින් ගර්භනිභාවයට පත් වුණත් මේ හැම කොටසකෙකම කිසිම වෙනසක් නැහැ ඉදිරි ගර්භනිභාවයේදී කියලා. ඔව්, දැන් අපිට ලැබිලා තියෙන කාලය අවසාන නිසා උතුමාට සමු දෙන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරන්න ආවට. ආයුබෝවන් කියලා සමු දෙනවා. අපි ඉදිරි සතියකත් හමු වෙලා කතා කරමු. විශේෂයෙන් මතක් කරනවා අපි අද දවසේ කතා කරපු මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය නිරන්තරයෙන් යොමු කරන්න කියන එක. කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න මිදිනු දැසන සමගින්. මෙතන් පටන් අපි කාලේ වෙන් කර ගන්නවා. ලස්සන වෙන විදිහ පොඩ්ඩක් කතා කරන්න. මොකද හේතුව කාන්තාවන් ඉදිරිය කවුරුත් කැමති තමන්ගේ රූපය ලස්සනට තියාගන්න, අනිත් අයගේ ආකර්ෂණය තමන් වෙත ලබා ගන්න. තමන්ගේ වටේ පිටේ ඉන්න අයගේ ආකර්ෂණය ලබා ගත්තම තමයි අනිත් අය අතර කැපිපෙන චරිතයක් බවට පත් වෙන්නේ. මම හරි මං හිතන්නේ. හරි, දැන් මේ පිළිබඳව කතා කරද්දී ගෝල් ජොජෝබා කියන්නේ ඔබ කවුරුත් දන්න කියන හොඳ නිෂ්පාදනයක්, විශ්වාසවන්ත භාවයේ පිළිබඳව හොඳ කාරණාවක් අද දවසේදී ඔබට
කතාබහ කරන්න හැකියාවක් ලැබෙනවා මේ ගෝල් ජොජෝබා කියන නිෂ්පාදනය පිළිබඳව කතා කරද්දී. අපි ආරාධනා කරා ඔබ ආදරය කරන චරිතයකට අඳුනා ගන්නවා නදිනි ප්‍රේමදාස. අයබෝන්. අයබෝන්. ඒ වගේම ගෝල් ජොජෝබා නිෂ්පාදනය භාවිතා කරලා හොඳ ප්‍රතිඵලයක් ලබාගත් තැනැත්තියක් අද ඇවිල්ලා ඉන්නවා. අය චාමි කන්නංගර. අයබෝන්. සුබ දැසනක්. සුබ දැසනක්. හරි. නදිනි අපි ගෝල් ජොජෝබා පිළිබඳව කතා කරද්දී දැන් හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නදිනි මෙච්චර ලස්සන වෙන්නේ කොහොමද? හැමෝම මේ දකින්නකොට අහනවා මං හිතන්නේ. කියන්න බලන්න ගෝල් ජොජෝබත් එක කොහොමද තියෙන සම්බන්ධය සහ ඔබේ ලස්සනට මේක බලපාන්නේ කොහොමද? ඔරුවන් මගේ හැමත ගොඩක් දේවල් කරන්නට මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එකක් කාර්යබහුලත්වය නිසා. ඉතින් ඒ කාර්යබහුලත්වයත් එක්ක ගෝල් ජොජෝබා මං හිතන්නේ මගේ ජීවිතයේදී ලස්සන්ට ඉන්න ගොඩක් ලොකු පිටිවහලක් වෙලා තියෙනවා. ඒ වගේම ගෝල් ජොජෝබා කියන්නේ මම විතරක් නෙවෙයි රුවන් මේ වෙනකොට හැමදෙනාම වගේ කාර්යබහුල. ගෘහණියක් වුණත් ගෙදර වැඩ කටයුතු වලදී කාර්යබහුල වෙනවා. ඉතින් සමහර අය හිතනවා අපිට කාලය නැහැ මේ ලස්සන්ට ඉන්න කියලා. නමුත් කාලය විනාඩියක් එකක් වගේ දවසට පොඩි කාලයක් හොයාගන්නට අපිට බැරි වෙන්නේ නැහැ අනිවාර්යෙන් මොනතරම් වැඩ රාජකාරි තිබ්බත්. ඉතින් මම ඇත්තටම මේ ගෝජු ජොබා නිෂ්පාදන පෙළ ස්ක්‍රබ් එක ෆේස් වොෂ් එක ඒ වගේම රාත්‍රී පෝෂක සත්කාරය දවල් කාලයේදී ෆෙයාරස් ක්‍රීම් එක ආලේප කරන මේ හැම දෙයකටම ආලේප කිරීමට යන්නේ විනාඩියක් දෙකක් වගේ පොඩි කාලයක්. ඉතින් මේ විනාඩිය දෙක මම කොහොම හරි හොයා ගන්නවා රුවන්. මොකද අපි ලස්සන්ට ඉන්න එක වැදගත්. අපි ලස්සන්ට ඉන්න හැමෝම වගේ කැමති. ඒ වගේම මගේ වෘත්තීය මේ ජීවිතයත් එක්ක නඩත්තුව කියන දේ ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතින් ගෝජු ජොබා කොහොමද මගේ කාර්යබහුල ජීවිතය ඒදී වැදගත් වන්නේ කියන එක තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ විශ්වාසයේ රුවන් මට හැදිලා තියෙන අවුරුදු 3ක් පුරාවට මම ගෝජුජෝ බාලේප කරනවා. ඒ ආලේපය තුලින් හොඳ ප්‍රතිඵල ලැබිලා තිනවා. කිසිදු අතුරු ආබාධයක් නැහැ. ඉතින් ඒක තවත් විශ්වාසයේ වැඩි වෙන්න තවත් හේතුවක්. ඉතින් මේ නිෂ්පාදනය ගැන සමහර අය කියන්නේ සමහර අය නිෂ්පාදනය ගැන කතා කරන්නේ නිෂ්පාදනයක් සාමාන්‍ය විදිහට ආලේපක. නමුත් මේ නිෂ්පාදනය කතා කරන්නට ප්‍රථම උනත් රුවන් මම අවුරුද්දක් විතර භාවිතා කළා තමයි මේ නිෂ්පාදනය. මොකද මම ඇත්තටම වගකීමක් ඇතුව මේ නිෂ්පාදනය ගැන කතා කරන්නේ නොනේ. ඒ වගේම තවත් නිෂ්පාදනයේ විශ්වාසය වැඩි වෙන දේවල් තියෙනවා. ඒ ගැන බොහොම ඉක්මනට මම කතා කරන්න. විශ්වාසය වැඩි වෙන දෙයක් ළඟ තියාගෙන තවත් මොකටද අපි මහන්සි වෙන්නේ? ඒ නිසා මේ තියෙන්නේ හොඳ සාක්ෂියක් නේද? චාමි අපිට කියන්න දැන් ගෝල් ජොජෝබා මේ නිෂ්පාදනයේ භාවිතා කරලා තමයි ඔබේ මේ වෙනස ඇති කරගෙන තියෙන්නේ. අනිත් අය අතර ආකර්ෂණයට ලක් වෙන තැනැත්තිය බවට පත් වෙලා තියෙන්නේ. කොහොමද අත්දැකීම පොඩ්ඩක් කියන්නකෝ. ඇත්තටම මට මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඉතින් මම හැමතිස්සෙම බීසි. ඉතින් මං මගේ අන්තික මං ඉන්නේ තේසි එකක. ඉතින් හැමතිස්සෙම මගේ ෆේස් එක ඩ්‍රයි වෙන්න ගත්තා. මම ඇත්තටම වෙන ගොඩාක් බ්‍රෑන්ඩ්ස් යූස් කරලා තියෙනවා. හරියට වේදන් කරා හැම දෙයකටම. ඉතින් ඒත් එතකොට ඩ්‍රයි වෙන එකයි පිම්පල්ස් ඇති වෙන එකයි දෙකම නැවතුනේ නැහැ. ඉතින් ඔහොම ඉන්නකොට මගේ හොඳම යාළුවෙක් මට රෙකමෙන්ඩ් කළා මේ ගෝල් ජොජෝබා යූස් කරලා බලන්න කියලා. ඉතින් එයාගේ ස්කින් එක හොඳටම ග්ලෝ වෙලා තිබුණා. ඉතින් මම බය නැතුව ඒ නිසා පාවිච්චි කළා. ඉතින් අන්තිමට කුමාරද මම අවුරුද්දක් වෙලා ඉඳන් පාවිච්චි කරනවා ෆේස් වොෂ් එක ස්ක්‍රබ් එක ඩේ ක්‍රීම් එක ඒ තුනම. ඉතින් මං බොහොම සතුටුයි. ඉතින් මං ඒක දැන් දිගටම කන්ටිනියු කරනවා. හරි. දැන් ලස්සන වෙන්න මේ ස්ත්‍රී පක්ෂයත් පුරුෂ පක්ෂයත් දෙපාර්ශ්වයම කැමති නදිනේ. එතකොට දැන් තමන්ගේ පෞරුෂය කියන එක අනිත් අය දැනගන්න එහෙමත් නම් තමන්ගේ පෞරුෂය අනිත් අයට දැනෙන්නේ මේ එක ප්‍රධාන සාධකයක් තමයි රූපය පෙනුම. දැන් මේ පෞරුෂය කියන කාරණාවට කොහොමද ගෝල් ජොජෝබා සම්බන්ධ කරගත්තොත්? ඔව් පෞරුෂය කියන රුවන් කියපු දෙයට මම එක ගාය. මොකද පෞරුෂයේ තියෙන ප්‍රධානම සාධකේ පළවෙනියෙන්ම අපියරන්ස් එක කියන එක දැක්ම. ඉතින් රූපය කියන එකට ඒකට බොහෝ වැදගත් වෙනවා. ඉතින් පෞරුෂයේ තියාගන්නත් රූපේ තියාගන්නත් මොන අවදි හිටියත් සමහර වෙලාවට ජීවිතේ එක එක අවදි තියෙනවා. අපි කැමති හැමදාමත් ලස්සන්ට ඉන්න. ඉතින් අපේ නඩත්තුව කියන දේ රුවන් එකට ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද අපි ඕනෑම දෙයක් නඩත්තුවක් නැත්තම් සමහර විට ඒ තියෙන හැමෝම ලස්සනයි. නමුත් ඒ තියෙන ලස්සන වියකෙන ඒ කියන්නේ අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ ලස්සන කොහොමද උපනංවන්නේ නඩත්තුව කොහොමද කරන්නේ කියන එකට මේ ගෝජුජෝබා කියන ඇත්තම වැදගත්. මම නම් දැන් අවුරුදු 3ක් පුරාට ඒ කියන්නේ මවක් වෙන්න ප්‍රථම ආලේප කළා, මවක් වෙන කාලෙදිත් ආලේප කළා, මවක් වුණ පසුත් ආලේප කළා. ඒ නිසා තමයි මං හිතන්නේ මගේ හැම කියන එක නිරෝගීවත් පැහැපත්ව තියාගන්නට පුළුවන් උනේ රුවන්. ඒ වගේම අර ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා කරොත් ඇත්තම පුරුෂ පාර්ශවෙත් ගොඩක් දෙනා මේ වෙනකොට ආලේප කරනවා. ගොඩක් දෙනා කියන්න අකමැතියි. සාමාන්‍ය පුරුෂයන්ගේ ඇටිනේ අපි ලස්සන වෙන්න දේවල් ගන්න කියන්නේ.
වයිෆ්ගේ දේ එක්ක තමන් හොරෙන් ගිහිලා මිලදී ගන්නවා. ඒ දේ තමයි සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශ්වය කරන්නේ. ඉතින් අපිට ඇත්තටම මට හොඳ ඒ ගැනත් ප්‍රතිඵල ලැබිච්ච අය කියලා තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මතක් කරන්න ඕනේ මෙහි ප්‍රමිතිය. ප්‍රමිතිය නිසාම තමයි රුවන් මම මේ ආලේප කරන්න තවත් එක හේතුවක් වුණේ. එකක් ඔස්ට්‍රේලියාවේ TGA සහතිකය ලැබිලා තියෙන එක. TGA සහතිකය ගැන මොකක්ද කියලා වුණොත් අපිට අන්තර්ජාලය ගිහිලා ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ නම් ඖෂධ හා සුවඳ විලවුන් අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙනවා. මේ නිෂ්පාදනයේ එකින් එකට වෙන වෙනම අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් දෙයක් රුවන් මම මේ නිෂ්පාදනාගාරයේ සියැසින්ම දැකලා තින්නේ ඔස්ට්‍රේලියාවේ. මං අප්‍රේල් මාසයේ ගිහිල්ලා ඒ දේත් බැලුවා. ඉතින් අර ඔයා ඇහුවනේ විශ්වාසය කොහොමද මෙතරම් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ හේතු තමයි මං හිතන්නේ ගෝජෝජෝබා තව තවත් ආලේප කරන්න මේ ගෝජෝජෝබා ගැන විශ්වාසය වැඩි වෙන්නට හේතු වෙලා තියෙන්නේ. හරි, අපි ගෝල් ජෝජෝබා නිෂ්පාදනයේ පිළිබඳ සැලකිල්ලක් දක්වන ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගන්න දුරකථන අංක සහ මෙහි ආයතනයේ ලිපිනේ සඳහන් කරන්නම්. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දර තමයි ලිපිනය. 0.7373313, එවැගේම 0.7273713, 0.716163313 ඔය කියන දුරකථන අංක තුනෙන් එකකට හරි නැත්නම් තුනටම හරි එහෙම නැත්නම් අර කියන දුර ලිපිනයට ඔබට හැකියාවක් තිබෙනවා ලියුමක් කියවලා මේ ආකාරයට සම්බන්ධතාවය ඇති කරගෙන ඔබට තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. අපි කෙටි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගිහිල්ලා ගෝල් ජෝජෝ නිෂ්පාදනය පිළිබඳව කතා කරමු. අපි කතා කරගෙන ඉන්නේ ගෝල් ජෝජෝබා නිෂ්පාදනයේ පිළිබඳව. එහි තිබෙන ගුණත්වය, ප්‍රමිතිය සහ එහි තිබෙන වටිනාකම් පිළිබඳව කතා කරන එකතු වෙලා ඉන්නේ අපේ නදිනි ප්‍රේමදාස සහ එහි ප්‍රතිඵල ලබාගත් පාරිභෝගිකාවක් ඇය චාමි කන්නංගර. චාමි, අපිට කියන්න දැන් ගෝල් ජෝජෝබා නිෂ්පාදනය භාවිතා කරන්න පටන් ගත්තේ ඇයි කියලා ඔබ කිව්වා. එතකොට මේක නිෂ්පාදනය භාවිතා කරන්න අරගෙන ප්‍රතිඵලය ලබාගත්ත විදිය දැනිච්ච වෙනස කොහොමද? මම ගොඩක් සතුටුයි ඒ ප්‍රතිඵල ගැන. මොකද මම මේ හැමදාම උදේට ඔෆිස් යනකොට මේකප් කරනවා. ඉතින් එතකොට මම ෆේස් වාෂ් එක ඩේලි, ගෝල් ජෝජෝබා ෆේස් වාෂ් එක ඩේලි යූස් කරන කෙනෙක්. උදේටයි හවසටයි මේ ෆේස් වාෂ් එකෙන් මගේ ස්කින් එක ඩ්‍රයි වුණ එක අඩු වුණා වගේම අර හවසට මට මේකප් රිමූව් එකක් විදිහටම ෆේස් වාෂ් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ස්ක්‍රබ් එක මම once a week අනිවාර්යෙන් ස්ක්‍රබ් කරනවා. මොකද ඒකේ අර චූටි බීඩ්ස් තියෙන ඉතින් ඒකින්ද ස්මූත්ලි ස්ක්‍රබ් වෙනවා. ඉතින් ෆේස් වාෂ් එකයි ස්ක්‍රබ් එකයි යූස් කරලා මම කියන්නේ මට ගෙදරදී මම ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන්. මට සැලොන්ස් යන්න වෙලාවයි ඔක්කොම නැති වෙනවා. ඉතින් ඒ වගේම මම තව මේකප් කරනකොට මේකප් බේස් එක විදියට ගෝල් ජෝජෝබා ඩේ ක්‍රීම් එකත් යූස් කරනවා. ඉතින් එතකොට ඒ වගේම ඒ ක්‍රීම් එකෙන් සමපැහැපත් වෙනවා. SPF 15 තියෙන නිසා අපි නිකන් හරි අවුවට ගියත් අවරශ්මියනුත් මේ හානිය අවම කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා මට ඒ තුනම කියන්නේ මම හිතුවටත් වඩා හොඳ විදිහට මට ප්‍රතිඵල දුන්නා. ඉතින් මම බොහොම සතුටුයි ඒක ගැන. හරි චාමි, දැන් කොච්චර කාලයක් තිස්සේ මේක පාවිච්චි කරනවද? ඔව් දැන් අවුරුද්දක් විතර මම පාවිච්චි කරනවා. ඒ කාල සීමාවතුලදී බොහොම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඔව් නෑ, අවුරුද්දකට වඩා මාස 2 3කදී මට තේරුණා ඒක හොඳයි කියලා. එපාර මම වෙන දේවල් අර ප්‍රොඩක්ට් යූස් කර කර හිටපු එක නවත්තලා ඒකම කන්ටිනියු කරන්න ගත්තෙත් ඒකයි. හරි, ඔක තමයි ප්‍රතිඵලය. සාක්ෂිය තමයි මේ ළඟ තියාගෙන ඉන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී නදිනිගෙන් ඊළඟට අහන්න ඕනේ, දැන් ඕනම කෙනෙක් නිෂ්පාදනයක් භාවිතා කරන්න පටන් ගන්නකොට නදිනි විවිධ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ හිතට වද දෙන ගැටලුන් තමයි මේ නිෂ්පාදනයේ තිබෙන ගුණත්වය, මේ තිබෙන අන්තර්ගතය. මේක පාවිච්චි කරාට පස්සේ පසුකාලීන විවිධ ගැටලුන් වලට මුහුණ දෙන්න වේද? විශේෂයෙන් සම කියන්නේ බොහොම සංවේදී ඉන්ද්‍රියක්. එතකොට මේ සමට යම් කිසි දෙයක් භාවිතා කරද්දී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ගෝල් ජෝජෝබා පිළිබඳව කතා කරොත් එහෙම කොහොමද දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරන කෙනෙක් විදිහට මේ පිළිබඳව මේ අන්තර්ගතය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ගෝල් ජෝජෝබා 100%ක්ම ස්වභාවිකයි. ඒක තමයි විශේෂත්වය මෙහි. ඒ වගේම ස්වභාවික ගෝල් ජෝජෝබා සූර්යකාන්ත මලේ විටමින් E සාරය, ඒ වගේම කැමොමයිල් එක්ස්ට්‍රැක්ට් එක තමයි මෙහි අඩංගු වෙන්නේ. ඒ වගේම ෆේස් වොෂ් එකේ ඇලෝවෙරා අඩංගු වෙනවා. මේ ඔබට දැක ගන්න පුළුවන් ස්වභාවික ගෝල් ජෝජෝබා මේ රූපරාමුවලින්. ඒ වගේම අර කිව්වා වගේ සූර්යකාන්ත මලේ විටමින් E සාරයත්, ඇලෝවෙරා,
මේ තියෙන සූර්යකාන්ත මලේ විටමින් E සාරය වගේම කැමමයිල් එක්ස්ට්‍රැක්ට් විටමින් E. ඇත්තටම මේ දේවල් ස්වභාවික පරිසරයේ අපිට එකපාරටම ගෝල්ජෝ ජෝබා කියන දේවල් රුවන් හොයාගන්න බෑ. නමුත් මේවා හැමති ඉතාමත් අත්‍යවශ්‍ය දේවල්. ඉතින් රසායනික ද්‍රව්‍ය කිසිවක් මෙහි අඩංගු නොවෙනවා. ඒක තවත් එකක්. ඒ වගේම දීර්ඝකාලීනව ආලේප කරනකොට ඒ නිසාම කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර ෆයානස් කීපු නම පමණින් ෆයානස් ක්‍රීම් එකට සමහර අය බය වෙන්න පුළුවන්. මොකද මෙහි බ්ලීචින් අඩංගුයි කියලා. මේ ෆයානස් ක්‍රීම් එකෙත් කිසිඳු බ්ලීච් එකක් අඩංගුවන්නේ නැහැ. මෙහි අන්තර්ගතයේ එකමයි. ඒ වගේම ලුවන් මේ ප්‍රොඩක්ට් හතරෙම එකම අන්තර්ගතයක් තියෙන නිසා ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. මොකද අපි නිෂ්පාදන විවිධ, ඒ කියන්නේ ෆේස් වොෂ් එකකින්, රාත්‍රී පෝෂක සත්කාර එකකින් එහෙම ආලේප කරනවට වඩා එකම අන්තර්ගතයක් ආලේප කිරීම තුළින් තවත් හොඳ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. හරි, දැන් චාමිත් එක කතා කරද්දී චාමි මේ ගෝල් ජුජුබ නිෂ්පාදනයේ පාවිච්චි කරලා හොඳ අත්දැකීමක් ලබා ගත්තා, ප්‍රතිඵලයක් ලබා ගත්තා. එහි තිබෙන ගුණත්වය පිළිබඳව වගකීම් සහතිකයක් ඔබට දෙන්න පුළුවන් පාරිභෝගිකාවක් විදිහට. දැන් මේ පිළිබඳව කතා කරද්දී මේ ගෝල් ජුජුබ නිෂ්පාදනයේ භාවිතා කරන තව කෙනෙක් බලාගෙන ඉන්නවනම් ඒ කෙනාට මොන වගේ පණිවිඩයක්ද මේක පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගත්ත කෙනෙක් විදිහට යම් කිසි දෙයක් කියනවනම් කියන්නේ? ඔය ඇත්තටම මම හරිම සතුට වෙනවා. ඒත් ඒ වගේම මම දන්නවා හැමෝම කැමති ලස්සනට ඉන්න, පිම්පල්ස් නැතුව, ප්‍රශ්න නැතුව මූණ තියාගන්න. ඉතින් මම හිතනවා මට නම් හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්‍රීම් එකක් සහ ෆේස් වාෂ් එකක්, ස්ක්‍රබ් එකක් තුනම පාවිච්චි කරන්න පුළුවන්. අනික මම ඇත්තටම දැනගෙන හිටින එක ඔස්ට්‍රේලියන් ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් ක්වලිටි එක ගත්තත් අඳින කිව විදිහටම ඇත්තට මේක ක්වලිටි එක හොඳටම තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මං හැමෝටම කියන්නේ පුළුවන් හැමෝම පාවිච්චි කරලා බලන්න, කරදරයක් නැතුව හම තියාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි, චාමි මේ විදිහට කියද්දී නදිනී අපිට කියන්න, දැන් ඔබ ලංකාවේ ඕන තැනක දන්න කියන චරිතයක්, බොහෝ දෙනෙක් ආශ්‍රය කරන චරිතයක්. එතකොට දැන් ඔබ මේ නිෂ්පාදනය පිළිබඳව කතා කරද්දී සමාජයේ බැස්සට පස්සේ ඔබට විවිධ ගැටලු එනවා ඇති. දැන් උදාහරණයක් විදිහට අපි මෙයා කියමු, චාමි හම්බුනොත් එහෙම වාගෙන් අහයි සමාජයට කොහොමද මේ නිෂ්පාදනය පිළිබඳව කියලා. දැන් ඒ ආශ්‍රය කරන්න ලැබිච්ච පිරිස අතර තිබෙන ගැටලු වැඩිපුරම දකින්න තියෙන මොනවා ගැටලුද? ඇත්තරුවන් ඇස් වටා කළු වීම, ඒ වගේම පිග්මන්ටේෂන්, පිම්පල්ස්, කළු ලප ඇතිවීම, හැම විවිධ අසාත්මිකතා ඇතිවීම, මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඇත්තරම අපි පාරතොටේ යනකොට ගොඩක් දෙනා අහනවා මේ ඇත්තරම ගෝල්ජෝ ජෝබා ආලේප කරනවද, කොහොමද ගෝල්ජෝ ජෝබා කියන එක. ඉතින් මම ඒගොල්ලන්ට කියන්න තියෙන ඇත්තරම ගෝල්ජෝ ජෝබා ආලේප කරනවා ඉතාමත් හොඳ ප්‍රතිඵල ගෙනල් දෙනවා. ඒ වගේම තවත් අය හම්බුනම් කියනවා මේ ගෝල්ජෝ ජෝබා ආලේප කළා ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබිලා. ඇත්තරම මේ චාමි වගේ ගොඩාක් ගත්ත පාරිභෝගිකයන්ට වඩා ගාවෝ අපිට කෝල් කළ කියන අපිටත් මේ වැඩසටහන සම්බන්ධ වෙන්න ඕනේ. මොකද එතරම් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් පුළුවන් විදිහට රුවන් හැමදාමත් අපිට එහෙම අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් පුළුවන් සෑම අවස්ථාවකදී මේ වගේ යූසර් කෙනෙක් ගෙනල්ලා ගේන්න මේව කරනවා. මොකද අපි කියනටත් වඩා මේ ආලේප කරලා, ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව ආලේප කළා මේ හොඳ ප්‍රතිඵල ලැබීම ගැන කතා කරනකොට ඇත්තටම ගොඩක් සතුටුයි. හරි, අවසාන වශයෙන් ඇලරිස් හැඩකාරී වැඩමුළුව ගැනත් මතක් කරන්න ඕනේ. මොකද මේ පිළිබඳව වැඩි දෙනෙක් අවධානය යොමු කරනවා නම් ඒ පිළිබඳව තොරතුරු දැනගන්න එක වටිනවා. ඔව්, ඇලරිස් හැඩකාරී වැඩමුළුව මාස ගාණක් පුරාවටම තියෙනවා. මේ දැන් ජූනි මාසේ 20 මේ මාසේ දැන් සූදානම් කළ තියෙනවා ඇඹිලිපිටිය නගරේ DA රාජපක්ෂ ශාලාවේ තමයි තියෙන්නේ රුවන්. ඒ වගේම ඇඹිලිපිටියේ වගේම මේ රත්නපුර සිටින අවට සිටින සියලු දෙනාටම ආරාධනා කරනවා මෙහෙට එන්න කියලා. ගොඩක් දෙනා බලන් ඉන්නවා මේ වැඩමුළුව එනකම්. ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ තරඟ තියෙනවා. ඒ වගේම මේ රූපලාවන්‍ය ශිල්පීන්ට පමණක් නෙවෙයි, තමන්ගේ පෞරුෂය කොහොමද වැඩි කරගන්නේ, තමන් කොහොමද මේකප් එකක් දාගන්නේ, තමන් කොහොමද ලස්සනට ඉන්නේ, ඒ වගේ ගොඩක් මෙහි දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තරඟ පැවැත්වෙනවා, ත්‍යාග දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැම්මම සීමිත ආසන සංඛ්‍යාවක් තියෙන හින්දා දැම්මම මේ කියන අදාළ දුරකථන අංක වලට කෝල් කරලා තමන්ගේ ආසනය වෙන් කරවා ගැනීමේ හැකියාව තියෙනවා. ජූනි 20 තමයි මේ වැඩමුළුව පවතින්නේ. හරි, ආසනය වෙන් කරගන්න උදව් කරන්නේ මම. දුරකථන අංක තුනක් තියෙනවා. ඒ තුනම මතක් කරගන්න. 0777 763313, ඒ වගේම 0727 763313, 0716 163313 කියලා දුරකථන අංක තුනෙන් එකකට හෝ අර කිව්වයි කලින් කිව්ව වගේ තුනටම කතා කරලා ආසනයක් වෙන් කරගන්න නදිනී කියපු විදිහට එමුණොත් තමයි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම මම ලිපිණේ මතක් කරන්නම්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල කියන ලිපිණයට ලිපියක් යවලා ඔබට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරගන්න හැකියාවක් ලැබෙනවා. මේ මතක කිරීමත් එක්ක ඔබ දෙපළට බොහොම ස්තුතිවන්ත වෙනවා අද ආවට. ආයිබෝන් කියලා සමු දෙනවා. තවත් දවසක් අපි කතා කරමු. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් එනවා. රැඳී සිටින්න විඳින උදෑසන සමගින්.
හොඳයි අපි මේ වෙලාවේ කාලය වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා මේ දිනවල වැඩිපුරම සමාජයේ දකින්න හැකියාවක් ලැබෙන රෝග තත්ත්වය පිළිබඳව කතා කරන්න. ඉන්ෆ්ලුවෙන්සා කියවම හැම දිනෙකම කලබල වෙනවා ටිකක් තැති ගන්නවා බය වෙනවා කල්පනා කරනවා මේ මේ තත්ත්වය මොකද්ද මේක වැදගත්ුනොත් එහෙම සමහර අය කියනවා මේක බරපතලයි කියලා සමහර අය කියනවා මේක එච්චර තකන්න තරම් ලොකු දෙයක් නෙවෙයි කියලා මේ පිළිබඳව මෙහි ඇත්ත නැත්ත මොකද්ද කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ පටන් මොකද හේතුව සඳුදා කියන්නේ ඔබේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන දවස වින්දින උදෑසන තුළ ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන මාර්ගය කියා දෙන්න මාධ්‍ය ආයතනයක් ඉදිරියේ අපි නිරන්තරයෙන් උත්සාහ කරන දවසක් තමයි සඳ දවස. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා වසංගත රෝග විද්‍යා ංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී අතුල ලියන පතිරණ වෛද්‍යතුමන්ට අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන්. හරි වෛද්‍යතුමනි දැන් ප්‍රශ්නයක් තමයි මේ දවස්වල ඔය කතා කරන ඉන්ෆ්ලුවෙන්සා H1N1 තව විවිධ නම් වලින් හඳුන්වන මේ මේ රෝග තත්ත්වය මොනතරම් දුරට භයානකද? අපි සැලකිල්ලක් දක්විය යුතුද? ඇත්තටම මේ මේ රෝගය පිළිබඳව පුංචි හැඳින්වීමක් අවශ්‍යයි මට මුලින්ම ආරම්භයේදීම. ඔව්. අපි මේ දවස්වල මේ කතා කරන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය අපි සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම දකින මේ අපි උණ කැස්ස හිඹිරිසාව කියලා හඳුන්වන්නේ නැත්නම් සීසනල් ෆ්ලූ කියලා හඳුන්වන්නේ ඒ රෝගී තත්ත්වය. මේක අමුතු දෙයක් නෙමෙයි. මේක අපි අවුරුද්ද පුරාවටම යම් ප්‍රමාණයකින් දකිනවා සහ එක් නිශ්චිත කාල පරිච්ඡේද දෙකක් තියෙනවා මේ මේ ජූනි ජූලි සහ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කාල මේ කාලවල මේ රෝගී තත්ත්වයේ යම්කිසි වැඩිවීමක් දකින්නට පුළුවන්. දැන් ඉතින් මේ රෝගී තත්ත්වය හැදුනහම සාමාන්‍යයෙන් අපි මේ පැරසිටමෝල් එකක් බීලා කැසට හෙම්බෙසාවට යම්කිසි ප්‍රතිකාරයක් ගත්තහම අතිමහත් බහුතරය තුළ මේක නිට්ටාවටම සුව වෙලා යනවා. නමුත් දැන් මේක උගක් වෙලාවට සමහර අයගේ බීටියට කාරණාවක් බවට පත් වෙලා දෙන. මොකද හේතුව අර එක කාලයක් තිබුණා කුරුණ වසංගතය කියලා එකක් මේ රටට එනවා. එතකොට ආවට පස්සේ මේ මේ රෝග තත්ත්වය නිසා සමහරට මේක මරණය දක්වා යන්න පුළුවන් කියන තත්ත්වය. එතකොට දැන් මේ ඔය කුරුළුණ වසංගතයත් එක්ක මේ මේ ඉන්ෆ්ලුවෙන්සා කියන නමත් ගෑවිලා තියෙනවා. මේ කාරණා පිළිබඳව කතා කරමු. නෑ මේක බොහොම පැහැදිලිවම කියනවනේ මේක කිසිසේත්ම කුරුළුණ හා සම්බන්ධ නැහැ. මේක කුරුළුණවත් සූකර වුණවත් නෙවෙයි. මේක පැහැදිලිවම මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යයාට බෝ වෙන සාමාන්‍ය අපි සීසනල් ෆ්ලූ කියලා හඳුන්වන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය. දැන් මේක හැදිච්චහම සාමාන්‍යයෙන් අපට උණ හැදෙන්න පුළුවන්, ඇඟේ අමාරුව තියෙන්න පුළුවන්, කැස්ස හිඹිරිසා උග්‍ර අමාරුව වගේ රෝග තත්ත්ව තියෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙක්ට පාචනය වගේ රෝග තත්ත්වයක් වරක් දෙකක් උණක් දකින්න පුළුවන්. දැන් මේක මම කලින් කිව්වා වගේ මහත් භෞතරය තුළ සාමාන්‍ය පරිදි බෙහෙත් ගත්තාම හොඳ වෙලා යනවා. නමුත් එක්තරා කාණ්ඩයක් ඉන්නවා ටිකක් අවදානම ටිකක් වැඩි තියෙන කාණ්ඩයක්. අනේ ඒගොල්ල තමයි මේ පිළිබඳව ප්‍රවේශම් වෙන්නේ. ඒගොල්ලන් කවුද කියලා කියනවා නම් ප්‍රථමයෙන්ම ගර්භණී අම්මලා. ගර්භණී අම්මලා තුළ මේ රෝගී තත්ත්වය හැදුනහම අනිත් අයට ටිකක් වැඩිපුර ටිකක් භයානක රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා ළමුන් අවුරුදු දෙකට පල්ලෙහා කුඩා ළමුන්. ඒ වගේම වයස්ගත උදවිය අවුරුදු 65ට 70ට වැඩි කට්ටිය සහ දීර්ඝ කාලිනව පවතින නිදන්ගත රෝග තියෙන කට්ටිය දිය වැඩියා වෙන්න පුළුවන් වෙන ශ්වසන රෝග වෙන්න පුළුවන් ස්නායු රෝග වෙන්න පුළුවන් නිදන්ගතව තියෙන රෝග තියෙන කට්ටිය ඊට අමතරව යම්කිසි හේතුවක් නිසා තමගේ ප්‍රතිශක්තිය අඩු කට්ටිය රෝග නිසා වෙන්න පුළුවන් යම්කිසි ඖෂධ ගැනීම නිසා වෙන්න පුළුවන් අන්න ඒගොල්ල තමයි මේ පිළිබඳව ප්‍රවේශම් වෙන්න ඕන. හරි දැන් මේ රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ පිළිබඳව කතා කරන එක වටිනවා. මොකද හේතුව ඔබතුමා සඳහන් කරන විදිහට ගර්භණී කාන්තාවක් හෝ එහෙම නැත්නම් වැඩිහිටි තැනැත්තෙක් එහෙම නැත්නම් ඔය කතා කරන විදිහේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයෙක් වේවා එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් වේවා මේ මේ ඕනම කෙනෙකුට මේ රෝග තත්ත්වය ඇති වුණාම වෛද්‍යතුමනි මොන වගේ රෝග ලක්ෂණයන්ද පෙන්නුම් කරන්නේ? ඒ වෛද්‍යවරයෙක් කරා යොමු වන්නට අවශ්‍ය කරන ඒ අවබෝධය ලබා ගන්න රෝග ලක්ෂණ පිළිබඳව කතා කරන එක වටිනවා. ඔව් රෝග ලක්ෂණ මූලිකවම උණ ඇති වෙන්න පුළුවන්, හිස රද ඇති වෙන්න පුළුවන්, ඇඟේ වේදනාව ඇති වෙන්න පුළුවන්, කැස්ස හෙම්බිරිස්සාව يعني නහෙන් හොටු දියර ගන්න කිවිසුම් යන ගතිය සහ උගුරේ අමාරු ඇති වෙන්න පුළුවන් සහ යම් අයට පාචනයේ වමනේ පවා වුණත් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි මූලික රෝග ලක්ෂණ. දැන් අපි අර ගර්භණී මාතාවන් සහ මේ අවදානම වැඩි කට්ටියට මේ වගේ රෝග ලක්ෂණ ඇති වුවොත් අපි සාමාන්‍යයෙන් කරන වගේ ගෙදරට වෙලා පැරසිටමෝල් එකක් බීලා ඉන්නේ නැතුව වහම වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි. ඔව් කතා කරමු. මොකද ඒ වෙලාවේ මොකද මේගොල්ලන්ගේ අවදානම අධික නිසා වෛද්‍යවරයාට පුළුවන් එතකොට මේගොල්ලන්ව පරීක්ෂා කරලා බලලා රෝගී තත්ත්වය පිළිබඳව නිර්ණය කළා. මේ රෝගියා ඇතුළත් කරනවද රෝහලට, එහෙම නැත්නම් බෙහෙත් දීලා පිටක් කළා ඉස්සරහක් එන්න කියලා බලනවද ආදි වශයෙන් ඒ තීරණය ගන්න. දැන් අපි පැහැදිලිවම දැන් නියාමනවල අපි මේ නිකුත් කරලා තියෙනවා ගර්භණී මාතාවන් දවසක්වත් බලානොසිට
ප්‍රථම දිනේදීම මේ රෝග ලක්ෂණ ඇති වුවොත් සුදුසුකම් රත් වෛද්‍යවරේ හමුවීම සුදුසුයි කියලා. සහ අර අවදානම් වැඩි කොටසත් ඒ වගේ ඉක්මන පුළුවන් ඉක්මනින් වෛද්‍යවරේ හමුවීම සුදුසුයි. හරි වෛද්‍යතුමනි දැන් හුඟක් වෙලාවට උණක් හිසරදයක් හෙම්බිරිස්සාවක් ආවහම හුඟ දෙනෙක් කරන්නේ මේ සාමාන්‍ය තමන් දන්න විදිහේ ඖෂධ පාවිච්චි කරන උදාහරණයක් විදිහට පැරසිටමෝල් ප්‍රතිදයක් අරගෙන බීලා උණ නම් උණ අඩු වෙනකම් බලන් ඉන්නවා. සෙම්ප්‍රතිශාවක් හැදුනොත් එහෙම මේ සෙම්ප්‍රතිශාව සඳහා අවශ්‍ය කරන සමහර විට ඔය දේශීය ඖෂධ සමහර දේවල් තියෙනවා මේ වගේ දේවල් අරගෙන පාවිච්චි කරනවා. දැන් මෙවැනි තත්ත්වයක් තුළ මේ වගේ ප්‍රතිකාරයන් සඳහා යොමු විය යුතුද? එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයන් තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුද? දැන් අර අවදානම වැඩි කණ්ඩායම් හැර ඉතුරු අයට පැරසිටමෝල් එකක් බීලා දවසක් දෙකක් බැලුවට වරදක් නැහැ. මොකද ඒ අය තුළ මේක සාමාන්‍යයෙන් ඇති වෙලා හොඳ වෙලා යන රෝගී තත්ත්වයක්. අර අවදානම වැඩි පිටස තමයි මේ ගැන ප්‍රවේසම් වෙන්න ඕනේ. ඒ උදවිය ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක සුදුසුයි. ගෙදර ඉඳන් සාමාන්‍යයෙන් අපි දින්දා කරන ප්‍රතිකාර කරමින් බලන් සිටින්න නැතුව. ඊළඟ කාරණා තමයි දැන් හුඟක් වෙලාවට අපි දකිනවා මේ උණක් සෙම්ප්‍රතිශාක ඇතුණා බෙහෙත් ගන්න යනවා වෛද්‍යවරයා ගාවට. වෛද්‍යවරයා බෙහෙත් නියමුණක් කරාට පස්සේ ප්‍රතිකාරය ටික දවසක් කරගෙන ගිහිල්ලා නවත්තනවා. නවත්තන දැම්මට පස්සේ ඊළඟ පාර හැදුනහම කොහොමද මේක මේ අර ඖෂධත් එක්ක තියෙන සම්බන්ධතාවය? ප්‍රතිශක්තිය පිළිබඳව කතා කරද්දී මේ කාරණාව ටික කතා කරන ගත වටිනවා මම හිතන්නේ. ඔව් සාමාන්‍යයෙන් දැන් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර නියම කරන්නේ ඒ වෛද්‍යවරයාගේ තියෙනවා ප්ලෑන් එකක්. මේ ඉඩට මොකද කරන්නේ? මම දැන් දවස් 3ක් ප්‍රතිකාර කරනවා, 4ක් ප්‍රතිකාර කරනවා කළා, අපෝ ගෙනලා බලනවා. ඒ දවසින් මොකක් හරි සැලැස්මක් ඇතුවයි. එතකොට මේ නියම කරන කාලයට ඒ ප්‍රතිකාර ගැනීම වැදගත්. විශේෂයෙන්ම ප්‍රතිදීයෝග ඖෂධ ඇන්ටිබයොටික්ස්. ඒවා භාගයට අරන් නවත්තන එක ඉතාම හානිකරයි. මොකද භාගයට අරන් නැවතුව තින් ඒ තියෙන බැක්ටීරියා වර්ග ඒවට හුරු වෙලා අපි කියනවා රෙසිස්ටන්ස් ප්‍රතිරෝධයක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් ඖෂධ නියම කරොත් ඒ නියම කරන කාලය තුළම පාවිච්චි කිරීම ඉතාම වැදගත්. ඊළඟ කාරණාව දැන් හුඟක් වෙලාවට ලෙඩ එනකොට එන්නේ එක දිගට. හුඟක් වෙලාවට අපි දකිනවා වර්තමානයේ මේ දවස්වල හුඟ දෙනෙක් ඔය ඩෙංගු මර්ධන ව්‍යාපෘති පවා ක්‍රියාත්මක කරන. මොකද හේතුව මේ සමය තුළ ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්ත වීමත් වැඩිපුර දකින්න හැකියාවක් ලැබෙනවා. කතාබහට ලක් වෙනවා විවිධ රෝගීන් පිළිබඳව. මේ කාරණා පිළිබඳව කතා කරොත් තමයි දැන් අපි කතා කරන්නේ මේ ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමහරක් ඒවා ඩෙංගු උණ ආශ්‍රිතවත් තිබෙනවා. දැන් මේ දෙක හඳුනාගන්නේ කොහොමද වෙන් කරලා? අත වශයෙන්ම කියනවා නම් ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණත් බොහෝ දුරට මේ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සමාන වෙන අවස්ථාවල් තියෙනවා. දැන් උණ ගත්තොත්, ඇඟේ වේදනාව ගත්තොත්, ඔළුවේ කැක්කුම ගත්තොත් මේ කැසෙම්බ්‍රිසා පවා සමහර ඩෙංගු රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන් දැන් අපි දකිනවා. ඉතින් ඒක ඉතා වැදගත් වෛද්‍යවරයෙකුට යොමු වෙලා මේ පිළිබඳව මේ නිර්ණය හරියට කරගැනීම. මොකද අවශ්‍ය කාලය දුරදිර පරීක්ෂණයක් කරගන්න ඕනේ. විශේෂයෙන් මම මතක් වෙච්චලා මේ කියන්න දැන් අපි ගෙදරින්දන් ප්‍රතිකාර කරනවා කියලා අපි කතා කරා. මේ සඳහා පැරසිටමෝල් හැර බ්‍රූෆන්, ඉබුප්‍රොෆන්, මෙෆනමික් ඇසිඩ්, ඊට වගේ ඩයික්ලොෆිනැක් සෝඩියම් වගේ අර NSAIDs නොන් ස්ටිරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියන ඒ වර්ගයේ බෙහෙත් කිසිම විදිහකින් පාවිච්චි නොකළ යුතුයි. උණ පාලනය කිරීම සඳහා ඒක චක්‍රලේඛයක් පවා නිකුත් කරලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි. මොකද ඩෙංගු රෝගය ඇති වුවත්, ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති වුවත් ඒ NSAID කියන වර්ගයේ බෙහෙත් පාවිච්චි කිරීමෙන් ගොඩක් අනිසි ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒකට අපි මතක් කරන්න ඕනේ ගෙදරින් ප්‍රතිකාරක අතර කමක් නැහැ අර අවදානම් අඩු කට්ටිය. නමුත් මේ NSAIDs කියන වර්ගයේ බෙහෙත් කිසිම හේතුවකට උණ පාලනය කිරීම සඳහා පාවිච්චි නොකළ යුතුයි. අපි ඒකට මේ අනිසි ප්‍රතිඵලයන් මොනවද කියන එක ටිකක් කෙටියෙන් මතක් කරොත් එහෙම බලන ඉන්න කෙනෙකුට තවත් අවබෝධය වැඩි වෙයි. ඔව් දැන් ඩෙංගු වගේ රෝගයකදී නම් NSAIDs පාවිච්චි කිරීමෙන් අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වෙනවා විතරක් නෙමෙයි, ඒ තුළින් අපි දැන් ඩෙංගු රෝගය අපි දැන් රෝගී කාපුවාම මේක මනිට කරගෙන යනවානේ. දැන් රෝදිරේ බලබල ඒ මේ මනිට කිරීමේ ක්‍රියාවලිය පවා බාධාවට ලක් වෙන්න පුළුවන් මේ අභ්‍යන්තර ලේ ගැලීම් අපි නොදැනුවත්ව තිබීමේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගී වුණත් මේ ශ්වසන මාර්ගයේ ඇතිවෙන රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන් මේ NSAIDs භාවිතා කිරීම තුලින්. ඒ නිසා හොඳම විකල්පය තමයි වෛද්‍යවරයෙක් කරා යොමු වෙන වෛද්‍යවරයාගේ නිර්දේශය පිට ඖෂධ ලබා ගැනීම. දැන් රූප සටහන් කීපයක් තියෙනවා කියලාත් අපි නිෂ්පාදකතුමා සඳහන් කරනවා. අපිට ඉදිරි කතා කරනකොට දකින්න හැකියාවක් ලැබේ. වෛද්‍යතුමනි මම හිතන්නේ රූප සටහන් පිළිබඳව කතා කරද්දී මම හිතන්නේ ওই රෝගී අඩු වැඩි වීමේ තත්ත්වය පිළිබඳව තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. නෑ මට මේ රෝගී පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්නයි බලින් අවශ්‍ය වුණේ. අහහ දැන් අපිට පළවෙනි රූප සටහන බලන්න පුළුවන්. බලන අතර කතා කරන්න අපිට හැකියාවක් ලැබේ. අපි නිෂ්පාදක මම දැන් මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇතිවන්නේ මම කියව පරිදි
ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසය නිසා. දැන් මේ වෛරස අපි කොටස් වලට බෙදෙනවා A, B සහ C කියලා. ඔව්. දැන් C කියන කාණ්ඩයේ වෛරස සාමාන්‍යයෙන් නිසාට රෝග ඇති කරන්නේ නැහැ ඇච්චර. සහ A සහ B. දැන් මම මේකේ පෙන්වන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ පහුගිය මාස කීපය තුළ මේ A සහ B වෛරසයේ පැතිරී තිබූ ආකාරය. දැන් සමස්තයක් වශයෙන් පහුගිය කාලවකවාන තුර මේ වෛරසයේ අඩු වීමක් දක්නට ලැබෙනවා. සහ අර නිල් පාටින් තියෙන්නේ මේ මම හිතන්නේ A කාණ්ඩය සහ අනිත් දුන් පාටින් තියෙන B කාණ්ඩය. ඉතින් ඒ වෛරස වල ව්‍යාප්තිය. ඊපස් ඊළඟ රූප සටහන බැලුවොත් අපිට ශ්‍රී ලංකාව තුළ මේක ව්‍යාප්ත වෙන ආකාරය බලන්න පුළුවන්. දැන් මේකද අපිට පේනවා දැන් මෑත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා A කියන වෛරසය තමයි A H1N1 කියන වෛරසය තමයි වැඩිපුර පැතිරලා තියෙන්නේ. පහුගිය කාලවලදී තිබිලා තියෙන්නේ ගිය අවුරුද්ද තිබුණේ H3N2 කියන වෛරසය. ඉතින් මේ එක එක කාලවකවාන තුළ මේ ඇතිවෙන වෛරස් මේ ප්‍රභේද වෙනස් වෙන්න පුළුවන්. මේ කොයි වෛරසින් ඇති වුණත් මම මේ කීප රෝග තත්ත්ව ඒ හා සමානවම ඇති වෙනවා. මේකෙන් මම පෙන්වන්න උත්සාහ කරන්නේ එකයි. මට මුලින්ම තියෙන ස්තම්භයේ පේන්නේ ගිය අවුරුද්දේ තත්ත්වය. දැන් අන්තිමට තියෙන ස්තම්භයෙන් පේන්නේ මේ අවුරුද්දේ තත්ත්වය. දැන් මෙහිදී අපිට පැහැදිලිව පේනවා දැන් මේ H1N1 කියන වෛරසය තමයි මේ දිනවල වඩාත්ම ව්‍යාප්ත වෙන වෛරසය. හරි වෛතුමනි, දැන් අපි මේ ලංකාව තුළ මේක ව්‍යාප්ත වෙන තත්ත්වය පිළිබඳව කතා කරොත් එහම ඔබතුමා වසංගත රෝග විද්‍යාංශයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී කෙනෙක් විදිහට කොයි විදිහටද දකින්නේ ලංකාව තුළ ලංකාවේ දිස්ත්‍රික් පළාත් ගත්තහම මේ තුළ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩිපුරම දකින්න හැකියාවක් ලැබෙන්නේ කොහෙද සහ අඩු වශයෙන් ලැබෙන්නේ කොහෙද දකින්න හැකියාවක් ලැබෙන්නේ කොයි යෝගී පැතිවලද? නැහැ, මේ තත්ත්වය ඇත්තටම ලංකාව පුරාම 100 සමස්තයක් වශයෙන් ගත්තහම 100 දක්නට ලැබෙනවා. මේ ගොඩක් වෙලාවට සම්බන්ධ වෙනවා මේ කාර්ගුණික විපර්යාසයන් එක්ක. ඒ විපර්යාසයන්ට අනුරූපව ඒ පළාත්වල මේක ලංකාව පුරාම ව්‍යාප්තලා පවතිනවා. මේක සෑම වයස් කොටසෙම කෙනෙක්ට හැදෙන්නත් පුළුවන්. ඉතින් ඒක විශේෂයක් කියලා නැහැ. ලංකාව පුරාම ව්‍යාප්ත වීම පවතින තත්ත්වයක් තමයි මේක අපි හැම අවුරුද්දෙම දකින තත්ත්වයක්. විශේෂ තත්ත්වයක් නෙවෙයි. දැන් මේ රෝග තත්ත්වය නිසා සමහර විට මරණයන් සිදු වෙන්නට පුළුවන්ද? මේ පිළිබඳව කතා කරොත් එහෙම දැන් දැනට වාර්තා වී තිබෙන මරණ සංඛ්‍යාව සහ මේ කාරණා පිළිබඳව කතා කරොත් මෙහි තිබෙන භයානක ප්‍රතිඵලය පිළිබඳව. ඔව්, මම කලින් කිව්ව පරිදි අර වැඩි අවධානම් සහිත කොටාසවල මේ රෝගය නිසා උග්‍ර ශ්වසන රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නියුමෝනියා වගේ තත්ත්වයක් උනත් දක්වා යන්න පුළුවන්. මේ නිසා මම හිතන්නේ බහුගිය මේ අවුරුද්ද තුළ මරණ කීපයක් වාර්තා වෙලා තියෙනවා. ඒ මරණෝන්නුත් වැඩි හරියක් වාර්තා වෙලා තියෙන්නේ ගර්භණී මාතාවන් තුළ. ඉතින් ඒකයි මම කිව්වේ ඒගොල්ලන් බොහොම රෝයසං වෙන්න ඕනේ කියලා. මේ රෝගේ හැදිච්චාම අර සාමාන්‍ය අවදානම අඩු කට්ටියට වැඩි. හරි, අවසාන වශයෙන් වෛද්‍යතුමනි, දැන් අපි මෙච්චර කතා කරපු එකේ මේ ප්‍රශ්නයත් අහන්න නැතුව ගියොත් මේක ලොකු අඩුවක්. මොකද හේතුව දැන් මේ රෝග තත්ත්වයන් පිළිබඳව කතා කරද්දී මීට සමගාමීව අපි දකිනවා අද සමාජය තුළ වර්තමානයේ මේ වන විට ඇස ආශ්‍රිත යම්කිසි රෝග තත්ත්වයකට ව්‍යාප්ත වෙගෙන යනවා, ඇස් ලෙඩ කියන එක. දැන් මේ පිළිබඳව කතා කරද්දී මෙහි තිබෙන හේතුව සහ මේකට අවශ්‍ය කරන ප්‍රතිකාරයන් මොනවද කියන එකත් කෙටියෙන් කතා කරගෙන වටිනවා අවසාන වශයෙන්. ඔව්, ඇස් ලෙඩ මේ දිනවල පවතින ඇස් ලෙඩ රෝගය ඇතිවෙනත් වෛරසයක් නිසායි. ඉතින් ඒක හැදුනහම ටිකක් ඇසේ අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අනිතරමික පැතිරෙන්න පුළුවන් මේ ස්පර්ශය මගින්. ඒ නිසා ගොඩක් දෙදරට ලයින් දීම වැදගත්. සහ ඒ පිළිබඳ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ප්‍රතිකාර ගැනීම වැදගත්. මම තව එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැළකීම පිළිබඳ අපි මිනිත්තුවක් කතා කරමු. මේක පැහැදිලිවම බෝ වෙන්නේ රෝගී කෙනෙක්ගේ ශ්වසන මාර්ගයෙන් නිකුත් වෙන ශ්‍රාවයන් තව කෙනෙක්ගේ ශ්වසන මාර්ගයෙන් ඇතුළත් වීමෙන්. මේ කිවිසීමෙන් බෝ වෙන්න පුළුවන් කෙලින්ම සහ ශ්වසන මාර්ගයෙන් එන දියරයන් තම යම්ක තැනක තැරවිලා එතන ස්පර්ශ කළ කෙනෙක් තමගේ නහය මූණාවට ස්පර්ශ කරොත් බෝ වෙන්න පුළුවන්. ඉතින් මේක වැළකීලා සිටීම සඳහා අපි ප්‍රථමයෙන් කළ යුත්තේ අනවශ්‍ය පරිදි විශේෂයෙන්ම මේ අධ්‍යාවදානම් සහිත කොටාස අනවශ්‍ය පරිදි ගමන් බිමන් යාමෙන් වැළකීම. අනවශ්‍ය පරිදි සෙනඟ ගැවසෙන තැන්වලින් මේට යාමෙන් වැළකීම. සහ මේ පොදු ප්‍රවාහන මේ වල යනකොට ඔය තත්ත්වය ඇති වෙනවා. පුළුවන් තරම් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම. සහ නිතර අත් සෝදා පිරිසුදු කිරීම. සදා සබන් සහ වතුර පාවිච්චි කරන්න පුළුවන්. හෝ මධ්‍යසාර බේස්ඩ් අර හෑන්ඩ් රබ්ස් කියලා තියෙනවා. හෑන්ඩ් ස්ක්‍රබ්ස් කියලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ගොඩක් මේ ප්‍රතිඵලදායකයි. ඊට අමතරව කිවිසීමේදී ලේන්සුවක් හෝ ටිෂු කඩදාසියක් පාවිච්චි කළා ඒක නිසි පරිදි බහලුමකට දාන එක. ටිෂු කඩදාසියක් හෝ ලේන්සුවක් නැත්තම් අපිට පුළුවන් අපිට මෙහෙම අත නමලා මෙතෙන්ට කිවිසීම අරින්න. මොකද මෙහෙම නවලා අත් දෙකට ඇරියොත් අපි තව තැනක් ස්පර්ශ කරොත් ඒක තව කෙනෙක්ට
බොවෙන්න පුළුවන්. ඊට අමතරව රෝගී තත්ත්වයක් ඇතිවොත් ඒ රෝගියා පොදු ස්ථානයකට යනවා නම් මුඛ ආවරණයක් සාමාන්‍ය මුඛ ආවරණයක් පළඳින්න පුළුවන්. මේ වගේ බොහොම සුළු සහ ලේසියෙන් කරන ක්‍රම වලින් තමයි මේක අපිට මේකෙන් වළකින්න පුළුවන්. හොඳයි අපි අද දවසේ කතා කරපු මාතෘකාව බොහොම කාලීනයි. මොකද හේතු හුඟ දෙනෙකුට තිබෙන ගැටලුවක් මේක. ඒ නිසා තමයි මේ මාතෘකාව තෝරගෙන කතා කරේ. ඔබතුමාට බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතුනාට අයිබෝන් කියලා සමුදෙනවා. තවත් දවසක මෙලා කතා කරමු. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් එනවා. රැඳී සිටින්න විදින උදැසන සමගින්. අයිබාන් සුබදසනක් ප්‍රාර්ථනා කරනවා. විඳන උදසන සඳහා දවසේ අවසාන විශේෂාංගයක් එක්ක තමයි මම ඔබව මුණ ගැහෙන්න ආවේ. ඔබ දන්නවනේ ඉතින් මං එන්නේ තනියම නෙමෙයි කියලා. ඔගොල්ලෝ ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රයේ ජනප්‍රිය තරුවෙකුත් අද දවසේදී ටීවී මැදිරියට මම ආරාධනා කරලා තියෙනවා. ඉතින් අන්තිම මොහොත තමයි ආවේ. උනාට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා රහණි විරසිංහ ඔයාව. අයිබාන්. අයිබාන්. දක්ෂන් රංගන ශිල්පිනියක්, ඒ වගේම නිෂ්පාදකවරියක්. මම හිතන්නේ මේ වෙනකොට රොහණියක් අවුරුදු 15ක වගේ කාලයක් මේ ශාස්ත්‍රයේ ඉන්නවනේ. ඔව්, අවුරුදු 15ක් විතර. හරි. දැන් අද දවසේ රොහණි, ඔයාගේ ලස්සන රුව එන්න ලස්සන වෙනවා. ඒ රුව චිත්‍රයට නගන්න. චිත්‍රයට නගන්න අද දවසේදී සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක්. අපි ආයෙම අඳුනගමු නේද? ශාමෙන් වක අයිබනාට. එහෙමනම් මොන ශාමෙන් වට අවස්ථාවක් තියෙනවා රොහණි වීරසිංහගේ රුව චිත්‍රයට නගන්න. අපි එහෙනම් කතා කරමු. හරි. ඉස්සලම් කියන්නකො මේ දවස්වල මොකද වෙන්නේ කියලා? මේ දවස්වල නංගී ගොඩක් ලොකු වැඩක් කෙරෙන්නේ නැහැ. මේ හිරු එකේ මිහිරු තනි වෙලා මෙගායක සම්බන්ධ වුණාට පස්සේ ඒක ඉවර වුණා මෑතකදී. ඊට පස්සේ මෙගායකකට තාම සම්බන්ධ වුණේ නැහැ. ඒත් අර මේ කෙටි ටෙලි නාට්‍යයක කොටස් 40ක ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඒක දැන් අවසාන කොටස් කීපේ තමයි රූගත කිරීම තියෙන්නේ. ඉතින් ඒ අවුරුදු කාලෙ ඉතින් අවුරුදු කුමරියන් තෝරන්න ගියා. මියුසිකල් ෂෝස් වලට ගියා. ඒ වගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා ඉතින්. අපි දන්නවා ලස්සනට ගායන්න පුළුවන් කියලා. ඉතින් අපි වෙලාව ලැබෙන විදිහට සින්දුක අපි කොටසකුත් ගායනා කරමු. මුලින්ම කියන්නකෝ රංගන ශිල්පිනියක් වීම වාසනාවක්ද? ඇත්තටම වුණේ. මම හිතන්නේ ඒක අපි කිසිම විවාදයක් නැතුව අවිවාදයෙන්ම පිළිගත යුතු දෙයක්. රංගන ශිල්පියෙක් හෝ රේ ශිල්පිනියක් වෙනවා කියන්නේ පෙරකල පිනක් කියලා කියලා තමයි අපිට කියන්න පුළුවන් ස්ටාර් කියන එක. ඉතින් මම හිතන්නේ ලෝකේ තියෙන උතුම්ම ඒ කියන්නේ මිනිසුන් පිළිගන්නා ඊටාම මේ හොඳම දෙයක් තමයි මේ රංගනය කියන්නේ. ඒ කියන්නේ තමන් නොවි වෙන චරිතයක් ආවේනික කරගෙන රංගනය කරලා ඒක අනිත් අයට පෙන්වන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම කලාතුරකින් කෙනෙකුට ලැබෙන භාග්‍යයක් වාසනාවක් කියලා මම හිතන්නේ. ඒ කියන්නේ දැන් ඔය වාසනාව කියන තැන මූලිකවම තියෙන්නේ රසික රසිකවෙන් ප්‍රේක්ෂකයන් ගොඩක් Taman වටා එක්රොක් වෙන එක, Tamanu පිළිගන්න එක, Tamanගේ නිර්මාණ අරබල ඒ වෙනුවෙන් Tamanට ප්‍රතිචාර දක්වන එක ඒ තුලින් දෙන්නේ. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය තුළ වෘත්තීය මට්ටමින් හොඳයි කියලා හිතනවාද වාසනාව කියලා ඒ ගොඩක් ඔයාලට දැනෙන්නේ? වාසනාව කියලා ගොඩක් දැනෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි. ඒ කියන්නේ අපි තැනකට ගිහම අපි කෙනෙක් කියන්නේ සමාජයට ගිහම ඒගොල්ලෝ අපිට දක්වන ප්‍රතිචාරය, ඒගොල්ලන් අපිත් ඒ කතා බහ කිරීමට ගන්න උත්සාහය, හරි නැත්නම් ඡායාරූපයක් හරි ගන්න කරන උත්සාහය, ඒ වගේම ඉතින් ඈත ගමකට ගියත් ඒගොල්ලෝ අපි පිළිගන්න ආකාරය ඇවිල්ලා තේකක් හරි දෙන්න ඒගොල්ලෝ ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඇවිල්ලා ඒ සංග්‍රහ කිරීම, සංග්‍රහ දීමට උත්සාහ කිරීම, ඒ වගේ කෙනෙකුට කලාතුරකින් නොලැබෙන හැමෝට මෙහෙම ලැබෙන්නේ නැහනේ. සාමාන්‍ය වෙන වැඩ කරන අය කොච්චර මේව වුණත් මම හිතන්නේ රංගන ශිල්පිනියකට ලැබෙන ඒ වරප්‍රසාද ඒගොල්ලන්ට ලැබෙන්නේ ජනතාවගේ ආදරය, ජනතාවගේ ආදරය එහෙම ලැබෙයි කියලා. අද දේශපාලඥයන්ට වුණත් කාලෙන් කාලට වෙනස් වෙනවනේ තියෙන ආදරේ. හැබැයි කලාකාරයෙකුට කවදාකවත් එහෙම වෙන්නේ නැහැ.
දැන් ඒ නිසාමද කාලයක් ජපානයේ ඉඳලා ජපන් භාෂාව මම හිතන්නේ වතුර වගේ කතා කරන්න බලන්නේ. පුළුවන් ඒකට මට පොඩ්ඩක් අමතක නෑ. පොඩ්ඩක් අමතකලා තියෙන්නේ. ඒක ටිකක් භාවිතෙන් තොර වෙලානේ තියෙන්නේ. ඒක නිසා චුට්ටක් දැන් නම් අමතක වෙලා තියෙනවා. ඒ වුණාද ඒ කතා කරන්න පටන් ගත්තට පස්සේ කතා කරගෙන යන්න පුළුවන්. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි විවාහ වෙන්න ඕනේ වයසක් වයසට ආවට පස්සේ අපි ඕනම කෙනෙක් කැමති තමන්ට ගැළපෙන කෙනා තමන්ට හොඳින්ම ජීවත් වෙන්න පුළුවන් හොඳ අවබෝධයෙන් විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනාව හොයාගෙන විවාහ වෙන්නේ. නමුත් ඔන්න විවාහ වෙලා කාලයක් ගත වෙනකොට දැනෙනවා මේ චරිත නෙමෙයි මට ගැළපෙන්නේ මට මෙයත් එක මේක කන්ටිනියු කරන්න දිගටම මගේ විවාහ ජීවිතය ගත කරන්න බෑ එතකොට සමට දරුවෝ ලැබිලත් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක අතරමඟදී තමන්ට ගැළපෙනවා කියන කෙනාව මුණ ගැහෙනවා ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ පොදුවේ රොහණි වීරසිංහ ඔබ තුල තියෙන මොන වගේ අදහසක්ද මගේ අදහස නම් කියන්නේ මම හිතන විදිහට මම දන්නේ නැහැ මම අර පිටරටක ගිහිල්ලා ජීවත් වෙච්ච ඒ පරිසරයක මම එහෙම හිතනවාද එහෙම නැත්නම් මම දන්නේ නැහැ මට හරියට කියන්න බෑ හැබැයි මම නම් කියන්නේ නොගලපන කෙනෙක් එක්ක ජීවිතේ සදාකාලික ජීවත් වෙනවට වැඩිය තමන්ට කැමති කෙනත් එක්ක ජීවිතේ පටන් ගන්න එක හොඳයි කියලා. ඒ කියන්නේ මේ සමහරට ඇත්තටම විවාහ වෙලා මේ අපේ රටේ වගේ ලංකාව වගේ රටක චුට්ටක් එක අමාරු දෙයක් වුණත් අවබෝධයෙන් ඒ දෙයට ඒ තමන්ට ගැළපෙන කෙනත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් කියලා තමයි මම හිතන්නේ සදාකාලික දුක් විඳින හිතෙන් ජීවත් වෙනවට වැඩිය. දැන් කාන්තාවක් විදිහට මවක් වෙලා ඉන්න නම් තමන්ට දරුවෝ ඉන්නවා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේද? දරුවෝ ගැන හිතුවොත් ඇත්තටම ඒක වෙනස් විය ඇත්තටම එහෙම තීරණයක් ගන්න අමාරු ඒකින් තමයි අපේ රටේ ගොඩක් අය එහෙම මව්වරු ඉන්නවා ඒ මොනවා වුණත් කාගෙන ඉන්න තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඉන්නවා නැත්තම් හිතෙන් දුක් විඳින ගොඩාක් කාන්තාවෝ අපේ රටේ ඉන්නවා අපි අතර අපි දැනගෙන අපේ රිලේෂන්ස්ලා අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා අපි ගොඩාක් අය මම දන්නා අය ඒගොල්ලන්ගේ දුක කියනවා ෆැමිලි ලයිෆ් එක ගැන ඒත් ඒගොල්ලෝ අනේ මේ ළමයි හින්දා මට කරන්න දෙයක් නැහැනේ කියන තැන තමයි ඒගොල්ලන් ඉන්නේ. ඒ අපේ රටේ අපේ ලංකාවේ රටේ ඒ කියන උතුම් මව්වරු තියෙන ගුණාංගය. හැබැයි ඉතින් පිට රටක නම් එහෙම නැහැ. ඉතින් ඒගොල්ලන්ට එන හිතුනොත් මේක රට අවශ්‍යයි මේක වෙනකයි දරුවෝ හිටියත් ඒගොල්ලෝ දරුවන්ගේ බාරගත්තේ දෙන්නම අරගෙන අයින් වෙලා තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න පුළුවන් මගේ අදහස නම් තමන්ට නොගැලපෙන කෙනත් එක්ක ජීවිතේ සදාකාලික ජීවත් වෙනවට වැඩිය තමන් කැමති දේ කරන එක හොඳයි කියලා මගේ පෞද්ගලික අදහස. හරි. දැන් මේ මාලිනීගේ චරිතය කරනකොට හිරතනි වෙලා මං හිතන්නේ ඔයාලට හරියට බැන්න අපි. හරිම උද්දච්ච ගෑණියෙක් කියන දේවල් අහන්නෙත් නෑ. හරිම සරපරුෂයි. දැන් ඒ චරිතයට අනුගත වෙන්න වෙනම උත්සාහයක් ගතන ඒවා නැත්නම් තමන්ගේ සාමාන්‍ය ගතිගුණත් ඒ වගේ දේ වගේ කේන්තියන හැම සරපරුෂයි හැම කියන දේවල් අහන්නෙත් එහෙම නෑ. එහෙම නෑ. මං ඇත්තටම හරි හිරතනි වෙලා මේ රංගපාන ඉස්සෙල්ලා මට ওই අත්දැකීම හරියට තිබුණා. කිඳුරාංගනායක තුලින් තමයි ආවේ. කිඳුරාංගනාය චරිතේ රාජිනී කියන රාජිනී චරිතය. චරිතේ මට ඒක ආවෙනික වුණා. ඒ කියන්නේ සරපරුෂ චරිතයක් තමයි එතන තිබ්බේ. ඉතින් ඊට පස්සේ හැමෝම මාව ගත්තේ ඒ වගේ චරිතවලට. සරපරුෂ චරිතවලට. ඉතින් මම පොඩ්ඩක් සරයි තමයි. ඒ වුණාට එහෙම සර නැහැ ඉතින්. එහෙම සර නැහැ ටිකක් සර තියෙන්න ඕනේ නේද කියන්නේ. හැබැයි ගොඩක් විවෘතව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් නේ. බය නැතුව කියන්න තියෙන දේ මුන්ටම කියනවානේ. කියනවා. එහෙම කියලා ටිකක් අවාසි වෙච්ච අවස්ථා නැද්ද? අපු තියෙන ඕනතරම් තියෙනවා ඉතින්. හරි මමනේ මම විශේෂාංගෙන් අපි පුංචි විරාමයකට යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් මට හිතනවා අපි පොඩි ගීතයක් කොටසකුත් ගායනා කරලම විරාමයක් ගමු. නැත්නම් සින්දක්කේ. ගීත? කොටසක් ගායනා කරමු. කොටස? මොකද මේ හදිසියෙ මොකද්ද කොයි වගේ ගත්ත කියලා. දැන් මේ ළඟදිම තිබෙච්ච ප්‍රසංගය ගායනා කරපු ගීතයක් කොටස. ඉතින් දෙක තුනක් ගහයි ගායනා කරනවානේ. පහක් හයක් විතර. ගතා ගායනා කරනවා මේක. එහෙනම් මම හොඳටම ගායනා කරන්න පුළුවන් එක ගායනා කරන්න. තිලිනේ ලෙසින් පිළිගන්වමි ඉචිමල් මිටක් මා සැදු පරවි නොයි ඒ මල් සැලේ මගේ ආදරේ වගේ ඒ මගේ ආදරේ වගේ
දුර ඇත සයුරෙන් එහා පිටවිලා යනවා කියා දුර ඇත සයුරෙන් එහා පිටවිලා යනවා කියා දැනගත් මොහොතේ හඬා දැක ගන්න ආවේ සොයා දැක ගන්න ආවේ සොයා ඇතිනේ ගොඩක් ආදරය කරන රහණි වීරසිංහ රංගන ශිල්පිනිය තමයි අපිත් එක්ක අද දවසේ මම නෙවෙයි මම විශේෂාංගයට එකතු වෙන්නේ. රහණියකි. ඔයාගේ රසවින්දනය මොන වගේද? මගේ රසවින්දනය නේ දෙනාගේ. නිදා ගන්නත් කැමතියි ටිකක් උදේ වෙනකන්. දවල් වෙනකන්. ගොඩක් රසවින්දින්නේ නින්ද. ඔව් චුට්ටක් ඒක රසවින්දන. ඇත්තටම රසවින්දන කැමතිම මාධ්‍ය? මාධ්‍ය ටෙලිවිෂන්. ටෙලිවිෂන් එක තමයි මම ගොඩක් ගෙදර ඉන්න වෙලාවට මේව කරන්නේ බලන්නේ. ඉතින් ඒකේ විවිධ ප්‍රෝග්‍රෑම්ස් එනවා. දැන් අපිට කේබල් ටීවීස් තියෙනවානේ. ඉතින් අපිට ගොඩක් මේ ලෝකයේ තියෙන සියලුම සිදුවීම් බලා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට මේ අපේ ටෙලිවිෂන් අපේවත් බලනවා. ඒ වගේම අපේ පිට රටින් එන චැනල්ස් ඒවා ඔක්කොම ගොඩාක් වෙලාවට බලනවා. ඉතින් විවිධ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ බලලා අපිට ගොඩාක් දේවල් අපේ ජීවිතය තුළ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා මම ටීවී එක නරඹන්න ගොඩක් කැමතියි. ඒ වගේම අපි ගොඩක් සිනමාවට කැමතියි නේද? ඔව්. සිනමාට ගොඩාක්ම කැමති. ඉතින් ඒ වගේ ෆිල්ම්ස් ගෙනල්ලා බලනවා. ඒගොල්ලන් ගොඩාක් තියෙනවානේ ලෝක සිනමාව අපිට බලන්න පුළුවන් ගෙදර ඉඳලා. ඉතින් මේ අපි මම ඒවා ගොඩක් වෙලාට නරඹනවා. ඒ අතරතුරේ ඉතින් ජපානයේ ඉන්නකොටත් නිර්මාණ කරලා තියෙනවා නේද? ජපානයේ ඉන්නකොට දැන් මෙහෙමනේ දැන් මෙහෙම නිර්මාණ කියන්නේ දැන් මම එතකොට මෙහි යනවනේ අපේ රංග කියන්නේ සිංගර්ස්ලා අපේ එහෙ යනවා එහෙ තියෙනවානේ දැන් ඔය පිටරටේ ඉන්න ෂෝස් තියෙනවානේ. ඉතින් එහෙ ගිහාම ඉතින් මම ජිප්සිස් කණ්ඩායම් ගියා. එතකොට මම ඉන්නකොට කීර්ති පැස්කුවල් ඒගොල්ලන් ඒ වගේ කණ්ඩායමක් ගියා. ගුණදාස කපුගේ මිය ගිහිල්ලා ඉන්න ගුණදාස කපුගේ මහත්මයා මාලි බුලස්සේගේ මහත්මයා මනෝජ් පිරිස ඒගොල්ලෝ ඒ වගේ ගෲප් එක. ඉතින් මම එහෙදි මම මේ සිං කරනකොට ෂෝස් වල සමහරට විෂුවල්ස් මේ කරන ඩාන්ස් දැන්ව තියෙන ඩාන්සින් ප්‍රෝග්‍රෑම් වගේ ඒක කරන්න හැබැයි තනියම කරන්නේ. ඉතින් මට මතකයි මම ගුණදාස කපුගේ මහත්මයාගේ සහ මාලනී බුලත්සිංහල මහත්මියගේ සන්දය හස වගේ සරසීමට ඉන්න කියලා කියන්න ඒකට ඉතින් රංගන ඉදිරිපත් කරා උතුරු කුණේ නුඹ නාඩන් ඒකට. එතකොට ඒ මාලනියකගේ ඒ වගේ ගොඩාක් සින්දු වලට දෙන්නගේ මම රංගනේ ඉදිරිපත් කර ඔඩියන්ස් එක කියන්නේ තනියම හැබැයි නැට්ටු ඒ කණ්ඩායමක් හිටියේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ඒ ෆ්‍රෙන්ඩ් කලා හමුවේ හිටියා. ඉතින් ඒ වගේ ගොඩක් එහෙදිත් පුලාන් විදිහට කලා වැඩවලට සම්බන්ධ වුණා. ඉතින් මේ එතකොට ඉතින් මට පූර්ණ කාලෙම ඉතින් අපේ වලට සම්බන්ධ වෙන්න බෑනේ අපිට වෙන රටක. ඉතින් ඒ වගේ සුළුසුළුෙන් සම්බන්ධ වෙලා ඒවා ඉවරලා ලංකාවට ඇවිල්ලා තමා සම්පූර්ණයෙන්ම කලාවට සම්බන්ධ වෙන්නේ. හරි. දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපේ සමාජයේ අපි මිනිසුන් විදිහට බොහොම විවිධ අදහස් දරන අය ඉන්නවා. සමහර අය වැරදි කියලා හිතන දේවල් සමහරක් අය හිතන්න පුළුවන් නෑ වැරදි නෑ ඒවා හරි කියලා. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට හිතනවා සමහරක් අය මේ නයිට් ක්ලබ් යන එක, රාත්‍රී සමාජ ශාලාවලට යන එක. තවත් දේවල් තමයි දැන් ගොඩක් අධික මුදලක් වියදම් කරලා තමන්ගේ විවාහ උත්සව ගන්නවා, පොඩි ළමයිගේ බර්ත්ඩේ පාටිස් ගන්නවා, තියෙන තරම් සල්ලි වියදම් කරලා. සමහරක් අය මේවා දැකලා කියනවා අයියෝ අච්චර සල්ලි වියදම් කරලා තියෙනවානේ මේ අසරණ කොච්චර මිනිසුන්ට ගෙවල් නැද්ද, ඉන්න හිටින්න තැන් නැතිව තියෙන කොච්චර ලෙඩ රෝගවලට මිනිස්සු මෙයාල තියෙන, මේවට උදව් කරන්න පුළුවන් කියන තැන ඉන්න ඒ වගේ දකින දැක්මවලුත් තියෙනවා අපේ සමාජය තුළ. දැන් රොහණි වීරසිංහ කොයි විදිහටද මේ දේවල් හිතන්නේ? ඔය රාත්‍රී සමාජ ශාලාවලට යන එක, මේ වගේ මුදල් නාස්ති කරලා වියදම් කරලා මේ වගේ දේවල් කරන එක වැරදි විදිහට දකිනවද? කොහොමද මේ දේවල් සාධාරණීකරණය කරන්නේ? නෑ මම නම් ඒක කිසි වැරද්දක් දකින්නේ නැහැ. අපි විශ්වාස කරන විදිහට අපි ජීවිතේ අපිට නොපෙනෙන බලවේගයක් තුලින් ලබා දුන්නු දේවල් තියෙනවා, නොදුන්නු දේවල් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ.
හැම කෙනෙකුටම රටක ජනාධිපති වෙන්නත් බෑ. ඒක එක්කිනයි වෙන්නේ. එක අවස්ථරේ එක්කිනයි. එතකොට එයාට දීලා තියෙන ඒ දෙවියන් විසින් එයාට දීලා තියෙන දේවල් අනිත් හැම සාමාන්‍ය මිනිහෙකුටම ඒවා ලැබෙන්නෙත් නැහැ. එතකොට අපි නයිට් ක්ලබ් යන එක නැත්නම් ලොකුවට කවුරු හරි වෙඩින් එකක් ගන්න එක ඒක අපි ඒක කතා කරන්න හොඳ නැහැ. මොකද එයාට ඒකනේ ඕන නිසානේ එයා ඒක එදේ කරන්නේ. පෞද්ගලික කැමැත්ත. පෞද්ගලික කැමැත්ත. එයා කාගෙන්වත් මේවා කරගෙන එහෙම නෙමෙයි. එයා ආසාවට සන්තෝෂෙන් ජීවිතේ එක දවසක් වෙන දෙයක් ලස්සනට කරන එක ඒකේ ලොකු වැරද්දක් කියලා දන්නේ නැහැ. ඉතින් එයාට බෑ ඒ කියන සල්ලි වලින් මේ රටේ ඉන්න ඔකෝම සල්ලි නැති අයට උදව් කරන්න. ඉතින් ඒකට පිටිපු රජයක් තියෙනවා. ඒක ඉන්නවා ඒගොල්ලෝ තමයි අපි ජනතාව බලා ගන්න ඕනේ. ඒ පුද්ගලික මේ කෙනෙකුට ඒක කරන්න බෑ. එයා පුද්ගලික තමන්ට සල්ලි දෙනවා නම් කාලා බීලා විනෝද වෙලා ඕන දෙයක් කරන එක ඒක කාටවත්ම වැඩක් නැහැ කියන එක තමයි මමයි. මම මොනවද කරන්නේ කියන එක අනිත් අයට වැඩකුත් නැහැ. ඒගොල්ල මොනවද කරන්න කියන එක මට වැඩකුත් නැහැ. මම නම් ඒ විවේචනය කරන්නෙත් නැහැ කවුරුත්. ඒ කරන්නේ කොච්චර මේවා කරත් අපේ රටක සමහර රට අපි පහුගිය වකවාන වෘතුනද දැනුත් දකිනවා ලොකු වෙඩින්ස් ගන්නවා. ඉතින් අපේ ආටිස්ලා වුණත් ඉතින් කරනවා. ඉතින් ඒක එයාගේ පෞද්ගලික දේ. ඇයි අපි ඒකට මේවා කරන්නේ? ඒක එයාට කරන්න බෑ. ඒ සල්ලි ටික තියාගෙන මේ රටේ ඉන්න මිනිස්සුන් හදන්න බෑනේ. ඔව්. ඒකට ඉතින් ඒකට වෙන් වෙච්ච දෙයක් තර අපි විහි කරලා දීලා දිනවා චන්නේ. ඒක તો ඒගොල්ලෝ තුමා ඒක කරන්නේ. දැන් රංගන ශිල්පිනියක් වීම වාසනාවක් වගේම සමහරක් අවස්ථාවදී රංගන ශිල්පිනියකට ඒවා ජනප්‍රිය චරිතයකට තමන් දන්නේ නැති තමන් දැකලත් නැති විදිහට සමහරක් වෙලාවට අපහාස සමහරක් කතා ගෙතෙන්න පුළුවන්. ගොඩක් දේවල් සමහර ඉක්මනින් ප්‍රචාරය වෙන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ රොහණි වීරසිංහට ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් එහෙම කොයි වගේ දෙයක් මුණ දෙන්නේ? නැත්තෙත් නෑ. ඉතින් ඔය සමහරලාට මට වුණත් ගොඩක් කියන කට්ටි ඉන්නවා. නැත්තේ නැහැ. මම ඉතින් ඒවයි ගණන් ගන්නෑ. ඉතින් මේ එක එක දේවල් ගොඩක් බිහි වෙලා තියෙනවානේ අපි ගැන කතා කරන එක එක මාධ්‍ය ගොඩක් තියෙනවා. සමහර ඒවා ඇත්තක් තියෙනවා. සමහර දේවල් බොරුවටත් කියනවා. ඉතින් මේ ඒක එච්චර මට මොනවා හරි එහෙම දෙයක් කිව්වත් මම ඇත්තටම මම එහෙම කෙනෙක් නෙමෙයිනේ. දැන් මම වැරද්දක් කරන්නේ නැත්තම් මම විවේචනයට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ වගේ දේවල් එච්චර සලකා හරින්නේ නැහැ. නොසලකා හරින එක තමයි කරන්නේ. හරි. එමුනම් අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව බොහොම ඉක්මනින් ගත වෙලා ගියා. අපි ගොඩක් සුන්දර කාල වේලාවක් රහණ වීරසිංහ ඔබතුමියත් එක්ක ගත කළා. ඔන්න ශාමෙන් චිත්‍රය ඇඳලා ඉවරයි නේද ශාමෙන්? එමුනම් බාර දෙමු. බාන කවුද කියලා? දැන් මේ වගේ තිරණයක් මිට කලින් හම්බෙලා තිනද? වැන්නේ නෑනේ. ලස්සනයි. Thank you. හරි. එහෙනම් අද දවසේදී අපිත් එක්ක එකතු වෙන ඔබ ගොඩක් ආදරය කරන ජනප්‍රිය තරුවක් වන රොහණි වීරසිංහ එහෙනම් නිෂ්පාදනය පැත්තෙන් රංගනය පැත්තෙන් හැම දෙයකින්ම ඉදිරියට යන්නට ශක්තිධර වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන මම නේම විශේෂයෙන් අද දවසේදී ආවත් අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ආයිබන් කියලා සමුදෙනවා. ආයිබන් ඔබටත් එසේම වේවා මේ හැමෝටම එසේම වේවා. හරි. එහෙනම් මම නේම විශේෂාංගය අවසන් වෙනවා වගේ බින්දනේ උදෑසන සඳා දවසෙනුත් අපිට සමුගෙන යන්නට තමයි සිද්ධ වෙන්නේ මේ වෙලාවේ. ඒ නිසා ප්‍රාර්ථනා කරන සමුගෙන යන මොහොතේ හැම කෙනෙක්ටම බොහොම ජයග්‍රාහී දවසක් වාසනාවන්ත දවසක් ලස්සන දවසක් වෙන්න කියලා.